පුති අපි වැඩසටහන ආරම්භ කරමු. දැන් 25 දරුවන්ගේ අද දවස කියන්නේ අපේ පේපර් ඩිස්කෂන් එකේ අපි දෙවෙනි දවස. අපි ගිය සතියේ කතා කළා වර්ගයේ ලෙවල් අප් පේපර් 8 පේපර් එක සාකච්ඡා කිරීම කළා. අද අපි කතා කරන පුතේ ඔයාලගේ ලෙවල් අප් 9 පේපර් එකයි අද අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේ වෙනකොට මේ පේපර් එකට පිළිතුරු ලියාගෙන සූදානමින් තව මං හිතන්න ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට දරුවනේ දැන් ඔයාලා ලියාගත්ත පිළිතුරු නිවැරදිව තියෙනවද කියන එක බලන්න මම සාකච්ඡා කරන අතරතුර. පැහැදිලිනේ? හරි. මම සාකච්ඡාව ආරම්භ කරන පොදේ අනිත් අය එකතු වෙනකම් ඔයාලා උත්තර ගන්නත් ඇති. මම සාකච්ඡා කරන මෙහෙම පළවෙනි ප්‍රශ්න පුරේ ඒ කොටස. පළවෙනි ප්‍රශ්නේ ඒ කොටසයි අපි සාකච්ඡා කරන්නේ. පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස. එතකොට පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස සාකච්ඡා කරනකොට දැන් මෙහෙමයි වෙන්නේ. දැන් මම ඔයාලගේ ඔය එක එක ප්‍රශ්නෙන් ප්‍රශ්න මම පිළිතුරු පැහැදිලි කිරීම කරනකොට ඔයාලා ලියලා තියෙන පිළිතුරු ටික හැමම තියාගෙන මම කියන පිළිතුරු ටිකක් පොතල ලියා ගන්න. මම කියන පිළිතුරු ටික ලියාගත්තට පස්සේ ඔයාලගේ උත්තරයි මම කියපු උත්තරයි කම්පෙයා කරලා බලන්න. අඩුපාඩු තියෙනවා නම් පසුව සකසා ගැනීම කරන්න. පැහැදිලිනේ? හරි. රයිට්. එතකොට පොතේ මෙහෙමයි වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. කැපිටල් ලේවල කියන පොතේ මෙහෙම මානවයා ආයුධ භාවිතය ආරම්භ කිරීමත් සමග මානවයාගේ විවිධ ප්‍රයත්නයන් සඳහා තාක්ෂණවේදයේ දායකත්වය ආරම්භ වෙලා තියෙනවා කියලා කියනවා. ඒ අර්ථය කියනවා පළවෙනි කොටස ඉංජිනේරු තාක්ෂණවේදයේ අර්ථ දක්වන්නේ. දැන් අපි ඉංජිනේරු තාක්ෂණවේදයේ නම් අර්ථ දැක්වීම දන්නවා. කොහොමද අපි ඉංජිනේරු තාක්ෂණවේදයේ අර්ථ දක්වන්නේ? පවත්නා වූ හෝ මතුවිය හැකි තා ගැටළු වලට මානව යහපත සැලසෙන පරිදි විසඳුම් සෙවීමේ ඉංජිනේරු ක්‍රමශිල්පය ඇතුළත් ක්‍රියාවලිය තමයි අපි හඳුනාගන්නේ ඉංජිනේරු තාක්ෂණ වේදය කියලා. පැහැදිලිද? හරි. එහෙනම් අපි කතා කරමු පොතේ මොකක්ද ඉංජිනේරු තාක්ෂණ වේදය කියන්නේ කියලා. හරි. ලියා ගන්න මම පැහැදිලි කිරීම කරන්නම්. ඔයාලා ලියා ගන්න. හරි. රයිට්. ලියන්නක මෙන්න මෙහෙම ලියන්න පොතේ පවත්නා වූ හෝ අඩුපාඩු තියෙන සකස් කර ගැනීම කරන්න. පවත්නා වූ හෝ මතුවිය හැකි පවත්නා වූ හෝ මතුවිය හැකි පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටළු වලට පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටළු වලට තාත්වික ගැටළු වලට පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටළු වලට මානව යහපත සැලසෙන ලෙස මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රමශිල්පය ඇතුළත් ක්‍රියාවලියයි. ඉංජිනේරු ක්‍රමශිල්පය ඇතුළත් ක්‍රියාවලියයි. හරි. එතකොට රයිට්. සමහර දරුවන්ගේ මං හිතන්නේ ඔය මයික් ඔන් වෙලා ඇති. ඒ අයගේ මයික් එක ඔෆ් කරගන්න. එතකොට ලේසි නැත්තම් ඔයාලට කරදරයක් වෙයි. මොකද හේතුව මේ වැඩ ටික කරගෙන යද්දී අපහසුතාවයක් ගොඩනගෙන්න පුළුවන් විවිධ ශබ්ද බද්ද අපිට ඇහෙන නිසා. පැහැදිලිනේ? හරි. ඒ නිසා ඔයාලගේ ඔයාලගේ දරුවනේ මේ ඔය මයික් එක ඔෆ් කරගෙන සෙට් වෙන්න. හරි. එතකොට රයිට්. ඔන්න ඉංජිනේරු තාක්ෂණ වේදේ අර්ථ දැක්වීම නම් අපි කතා කරලා ඉවරයි. ඊට පස්සේ පොතේ දෙවැනි කොටස කියන පහත දැක්වෙන යුග පරිවර්තන සඳහා වාසස්ථාන ඉදිකිරීම් වල වෙනස් වීම සඳහා උදාහරණයේ බැගින් සපයන්න කියලා කියනවා. ඒ කියන්නේ පොතේ දෙවැනි කොටසේ ඒ කියන්නේ පොතේ ගල් යුගය කියලා නේ. ගල් යුගය. බී කියන්නේ පොතේ එඩේර යුගය. එඩේර යුගය. සී කියන්නේ පොතේ කෘෂිකාර්මික යුගය. කෘෂි කාර්මික යුගය. ඩී කියන්නේ පොතේ සන්නිවේදන යුගය.
ඔය සන්නිවේදන යුගය කියන තොරතුරු තාක්ෂණ යුගය. හරිනේ. දැන් ඔන්න ඔය යුග ටිකේ අපෙන් අහනවා වාසස්ථාන ඉදිකිරීම් වල වෙනස් වීම සඳහා උදාහරණයක් බැගින් දෙන්න කියලා කියන්නේ. මොකද ඒ ගල් යුගය තුල පාවිච්චි කරපු අය වාසස්ථාන ඉදිකිරීම් මොනවද ගල් යුගය තුල? ගල් යුගය තුල පාවිච්චි කරපු වාසස්ථාන තමයි පොතේ ගල් ගුහා. හරිද? එඩේ රෝගය තුල පාවිච්චි කරේ පොතේ తాවකාලික මඩු. එහෙම නැත්නම් පැලලි. එහෙම නැත්නම් දැව දඬු භාවිතා කරලා හදාගත්ත తాවකාලික අට්ටාල නැත්නම් කූඩාරම්. කෘෂිකාර්මික යුගය තුල පාවිච්චි කළේ ගඩොලින් කළ පිලිස්සු ගඩොල් භාවිතා කරපු ස්ථිර වාසස්ථාන පාවිච්චි කළා කෘෂිකාර්මික යුගය තුල. සමහර වරිච්චි බිත්ති වලිනුත් ඒ දේවල් නිර්මාණය කරලා තිබුණා. ඊට පස්සේ සන්නිවේදන යුගය කියන්නේ වර්තමාන යුගය තුල, ඒ කියන්නේ තොරතුරු තාක්ෂණ යුගය තුල සිද්ධ වෙනවා වැරගැන්බු කොන්ක්‍රීට්, එහෙම නැත්නම් කොන්ක්‍රීට් භාවිතා කරපු මහල් ගොඩනැගිලි වගේ දේවල් තමයි වර්තමානයේ නිර්මාණයේ ගොඩනැගිලි වලදී අපි දකින්නේ. එහෙම පිළිතුරක් පතනදි සැපයුවා නම් නිවැරදි. එනිසා අපි කතා කරමු පොතේ එකින් එක වෙන්නේ මෙහෙම. පොතල ලියන්න සිම්පල් ඒ දෙවෙනි කොටසේ සිම්පල් ඒ ලියන්න ගල් යුගය කියලා දාලා ඉදිරියට ලියන්න මෙන්න මෙහෙම. ගල් යුගය තුළ වෙන්නේ මේ දේවල් තිබුණා. ලියන්න පොතේ ගල් ගුහා වාසස්ථාන කියන්නේ ගල් ගුහා. තව එකක් ලියන්න ගස් බෙන. ලොකු ගස් වල බෙන වලක් තියෙනවා ගල් ගුහා. ඒ වගේම ගස් බෙන. ගස් බෙන. හරි. දෙවෙනි එක B ලියලා එඩේර යුගය. B කියන්නේ එඩේර යුගය. එඩේර යුගය තුල පොතේ සිද්ධ වෙච්ච වාසස්ථාන ගැන කතා කරද්දී ලියනවා පොතේ. ලියනවා ලී දඬු කමා පිදුරු පිදුරු කමා තෘණ වර්ග තෘණ වර්ග තෘණ වර්ග යෙදු 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 తాවකාලික කූඩාරම් යෙදු తాවකාලික కూడారం తాවකාලික కూడారం තමයි ඉදිරියට තිබුණේ తాවකාලික కూడారం. ඊට පස්සේ කෘෂිකාර්මික යුගය සි ලියනවා. කෘෂිකාර්මික යුගය. කෘෂිකාර්මික යුගය. කෘෂිකාර්මික යුගය තුළ පොතේ තිබිච්ච නිර්මාණ ටික අපි කතා කරමු. ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධව කෘෂිකාර්මික යුගය තුළ තිබුණා මෙන්න මේ දේවල් ලියන්න පොතේ කීපයක්. කෘෂිකාර්මික යුගය තුළ තිබිච්ච ඉදිකිරීම් ගොඩනැගිලි ඉදිකිරීම් වලට උදාහරණ ලියන්න දරුවනේ. මැටි ගඩොල් භාවිත මැටි ගඩොල් භාවිත ස්ථීර ගොඩනැගිලි. මැටි ගඩොල් භාවිත ස්ථීර ගොඩනැගිලි. මැටි ගඩොල් භාවිත ස්ථීර ගොඩනැගිලි. ඒක වඩාත් හොඳයි ලියා ගන්න නම් පිලිස්සු මැටි ගඩොල් කියලා ලියන නම් වඩාත් හොඳයි. පිලිස්සු මැටි ගඩොල් භාවිත ගොඩනැගිලි. පිලිස්සු මැටි ගඩොල් භාවිත ස්ථීර ගොඩනැගිලි කියලා හදාගමු. පිලිස්සු මැටි ගඩොල් භාවිත ස්ථීර ගොඩනැගිලි. පිලිස්සු මැටි ගඩල් භාවිත ස්ථීර ගොඩනැගිලි. ස්ථීර ගොඩනැගිලි. හරි. A B C. හරි. D D ලියනවා සන්නිවේදන යුගය. සන්නිවේදන යුගය. හරි. සන්නිවේදන යුගය කියන්නේ වර්තමාන යුගයේ. වර්තමාන යුගයේ තුල පොතේ ගොඩනැගිලි ඉදිකිරීම් වල වෙනස් වුණා මෙන්න මේ වගේ දේවල් ලියන්න දරුවනේ. ලියන්න සන්නිවේදන යුගය තුල ලියන්න. සන්නිවේදන යුගය තුල ලියන්න. එන කොන්ක්‍රීට් භාවිත කොන්ක්‍රීට් භාවිත කොන්ක්‍රීට් භාවිත කොන්ක්‍රීට් භාවිත මහල් ගොඩනැගිලි. කොන්ක්‍රීට් භාවිත මහල් ගොඩනැගිලි. කොන්ක්‍රීට් භාවිත මහල් ගොඩනැගිලි. හරි. අපි උදාහරණ බැගින් ලියාගෙන ගියා. හරි. ඊට පස්සේ පොතේ තුන්වෙනි කොටස කියලා පොතලට සංග්‍රහිත පරිපත ඒ කියන්නේ පොතේ IC ගැන කියන්නේ යනු තාක්ෂණිවේදයේ එක් හැරවුම් ලක්ෂයක් වෙනවා කියලා කියනවා. සංග්‍රහිත පරිපත භාවිතාවන තාක්ෂණික නිර්මාණ තුනක්. ඒ කියන්නේ පොතේදී IC භාවිතාවන තාක්ෂණික නිර්මාණනේ. දැන් මොනවද පොතේ IC භාවිතාවන තාක්ෂණික නිර්මාණ ඔයාලා දන්න? IC භාවිතාවන තාක්ෂණික නිර්මාණ එකක් තමයි දුවන් විදුලි යන්ත්‍රය. ඒ වගේම ජංගම දුරකථනය. ඒ වගේම රූපවාහිනිය. ඒවත් ඔය වගේ ඉලෙක්ට්‍රොනික උපකරණ ගත්තාම සියල්ලගේම දැන් තියෙන IC. හරිද? දැන් ලියන්න කීපයක් ලියමු. දැන්ම දෙ. ගුවන් විදුලි යන්ත්‍රය. ගුවන් විදුලි යන්ත්‍රය. පරිගණකය.
පරිගණකය, ඒ වගේම රූපවාහිනිය, ඒ වගේම ජංගම දුරකථනය, රූපවාහිනිය ඊට පස්සේ ජංගම දුරකථනය ඔය වගේ දේවල් වල IC තියෙනවා පුතේ. හරි, තුන්වෙනි කොටසත් හරි. හතර කියනවා පුතේ, මහා බැංකු වාර්තාවට අනුව නිෂ්පාදන ස්වරූපය මත කර්මාන්ත වර්ගීකරණය. හරි, නිෂ්පාදන ස්වරූපය මත පුතේ කර්මාන්ත වර්ගීකරණය කරන ආකාර හතරක් දක්වන්න කියලා කියනවා. පුතේ දැන් නිෂ්පාදන ස්වරූපය අනුව කර්මාන්ත වර්ගීකරණය කරන්න කියලා කියන්නේ මොනවද පුතේ? කර්මාන්ත වර්ගීකරණය නිෂ්පාදන ස්වරූපය නැත්තම් ස්වභාවය අනුව එකක් තමයි පුතේ. අපි දන්නවා, බලන්න එක දන්නවා, පතල් හා කැණීම්. හරිද? ඊට පස්සේ පුතේ මොකද්ද? ද්‍රව්‍ය තැනීම්. ඊට පස්සේ නිමි බහණ්ඩ තැනීම. ඊට පස්සේ ඔයාලා දන්නවා පුතේ, අලුත් වැඩියා හා නඩත්තු. එහෙම නැත්නම් අලුත් වැඩියා නඩත්තු හා සේවා. අලුත් වැඩියා නඩත්තු හා සේවා. හරිද? ඔන්න පුතේ අපිට ඔය කියන්නේ නිෂ්පාදන ස්වරූපය අනුව කර්මාන්ත වර්ගීකරණය අහන්නේ. දැන් පතල් හා කැණීම් වලට උදාහරණ මොනවද? පතල් හා කැණීම් වලට උදාහරණ මොනවද? මිනිරන්, මැණික් වගේ දේවල්. ඒ වගේම දරුවනේ ද්‍රව්‍ය තැනීම් වලට උදාහරණ මොනවද? තේ, පොල්, රබර්. ඒ කියන්නේ ද්‍රව්‍ය සැකසීම් කියලා කියනවා. ද්‍රව්‍ය තැනීම් නැත්තම් ද්‍රව්‍ය සැකසීම්. මම මේක ද්‍රව්‍ය සැකසීම් කියලා ලියන්නම්කො. ද්‍රව්‍ය සැකසීම්. ඊට පස්සේ නිමි භාණ්ඩ තැනීම් වලට උදාහරණ මොනවද? දවගෘහ භාණ්ඩ, ඒ වගේම පිඟාන්, සපත්තු, ඔය වගේ නිමි භාණ්ඩ නිර්මාණය කිරීම කතා කරන්නේ. අලුත් වැඩියා නඩත්තු හා සේවා සපේන කර්මාන්ත මොනවද? වාහන, ගොඩනැගිලි වගේ ක්ෂේත්‍ර අපිට කතා කරන්නට පුළුවන්. පැහැදිලිනේ? හරි, අපි කතා කරමු. වල දැන් ලියලා ඇති, අඩුපාඩු දෙනවා අය හදාගන්න. හරි, එතකොට හතරවෙනි කොටසෙන් අහන්නේ මහා බැංකු වාර්තාවට අනුව නිෂ්පාදන ස්වරූපය මත කර්මාන්ත වර්ගීකරණය කරන ආකාර හතරෙනි ලියන්න පුතේ. එකින් එක පළවෙනි කෙනා ලියන්න, පතල් හා කැණීම්. පතල් හා කැණීම්. පතල් හා කැණීම්. පතල් හා කැණීම්. පුතේ පතල් හා කැණීම් කියලා දාලා උදාහරණ විදිහට ලියන්න. පතල් හා කැණීම් කියලා දාලා ලියන්න. මිනිරන්, ඒ වගේම කමා, මැණික්. මිනිරන්, කමා, මැණික්. මිනිරන්, කමා, මැණික්. ඊට පස්සේ ලියන්න ද්‍රව්‍ය සැකසීම් කියලා ලියන්න. ද්‍රව්‍ය සැකසීම්. ද්‍රව්‍ය සැකසීම. ද්‍රව්‍ය සකසන කර්මාන්ත ලියමු. ද්‍රව්‍ය සැකසීම් ලියන්න පුතේ, තේ, කමා, පොල්, කමා, රබර්. තේ, පොල්, රබර්. තේ, පොල්, රබර්. පැහැදිලිනේ? හරි, ඊට පස්සේ නිමි භාණ්ඩ තැනීම් කියලා දාන්න. නිමි භාණ්ඩ තැනීම්. නිමි භාණ්ඩ තැනීම් ලියනවා, පිඟන්, පිඟන්, සපත්තු, පිඟන්, කමා, සපත්තු, කමා, දව ගෘහ භාණ්ඩ. දව ගෘහ භාණ්ඩ. දව ගෘහ භාණ්ඩ. ඒ වගේම තව ලියන්න පුළුවන් ඕන නම් මීකිරි, මීකිරි, ජෑම්, ජෑම්, ඔය වගේ දේවල්. හරි, එකයි දෙකයි තුනක්. හරි, හතරවෙනි කෙනා ලියන පොදේ අලුත් වැඩියා නඩත්තු හා සේවා කියලා ලියනවා. අලුත් වැඩියා නඩත්තු හා සේවා. අලුත් වැඩියා නඩත්තු හා සේවා. අලුත් වැඩියා නඩත්තු හා සේවා කියලා දානවා පොදේ ලියනවා කීපයක්. ලියන්න, වාහන, වාහන. අලුත් වැඩියා නඩත්තු හා සේවා වල උදාහරණ ලියන්න පොදේ වාහන. ඒ වගේම ලියන්න, වාහන. ඒ වගේම ලියන්න පොදේ ගොඩ නැගිලි. වාහන. ඒ වගේම ලියන්න පොදේ ගොඩ නැගිලි. වාහන. ඒ වගේම ලියනවා ගොඩ නැගිලි. ගොඩ නැගිලි. ගොඩ නැගිලි. හරි, ඔන්න පොදේ ඒ කොටස අහවරයි. අපි දැන් මේ කොටස මකමු, ඊළඟ කොටසට යන්න. හරි,
ඊළඟට දැන් ඔයාලා හැම කොටසකටම පිළිතුරු ටික දැන් මම දෙන උත්තර ටිකක් ලියා ගන්න. ඊට පස්සේ ඔයාලගේ උත්තර ටිකක් ඔයාලා කම්පයර් කරලා බලන්න. ඒ වගේම ඔයාලට මාත් එක්ක chat කරන්න පුළුවන්. කොතන හරි තැනක අවුලක් අපහසුතාවයක් තියෙනවා නම් මාත් එක්ක chat කරන්න පුළුවන් ඔයාලට. ඉන්න හැම දරුවෙකුටම පුළුවන්. හරි. පැහැදිලි කිරීම මදි වගේ තියෙන තැන් තිබුණොත් අහන්න. අහලා මාත් එක්ක දැනුවත් වීම සිද්ධ කරගන්න. හරි. එතකොට පොදේ ඔන්න අපි පළවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ තියෙන දේවල් ටික සාකච්ඡා කරලා අවර කළා. පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස වැඩ එකනම් ඉවරයි. ඊට පස්සේ එනවා පොදේ පළවෙනි ප්‍රශ්නේ B කොටසට. හරි දරුවෙක් කියනවා මොකද්ද සර් කලින් පේපර් එකේ මාකින් එක ගෲප් එකට දාන්නකො කියලා. කලින් පේපර් එකේ මාකින් එක නෙමෙයි කලින් පේපර් එක අපි ඩිස්කස් කළා. ඩිස්කස් කරපු එකේ වීඩියෝ එක මම දාලා තියෙනවා මේ ගෲප් එකට. එතකොට මේ ඩිස්කස් කරපු වීඩියෝ එක මම ගෲප් එකට දාලා තියෙන නිසා ඔයාලට කිසිම ගැටලුවකින් තොරව ඒ වීඩියෝ එක ආපහු බලන්න පුළුවන්. ගෲප් එකේ දාලා තියෙනවා බලලා ඔයාලට අවශ්‍ය පිළිතුරු ටික සපයා ගැනීම ටික සිද්ධ කරන්න. එච්චරයි. හරි. තව මොනවද අහලා තියෙන ප්‍රශ්න? රයිට්. හරි. එතකොට මේ වීඩියෝ එක දාලා තියෙනවා ගිපාර ගිය පේපර් එක කියන්නේ අපි ලෙවල් අප් 8 වෙනි පේපර් එක ඩිස්කස් කරපු වීඩියෝ එක දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බැලුවා නේද? සර් ඒක ලකුණු දෙන්න බහමද? ලකුණු දෙන එක නෙමේ වැඩක් තියන්නේ උත්තර ලියන එක. හරි. ඔයාලා උත්තර ලියන්න ඉස්සෙල්ලාම හරි ලකුණු ගැන ලොකෝට හිතන්න එපා. හරි. ලකුණු දෙන විදිය මම ඔය දීලා තියෙන පේපර්ස් වල දාලා ඇති. ලකුණු ගැන නෙමේ පේපර් එකට උත්තර ලියන්න බලන්න ඉස්සෙල්ලාම පස්සේ ලකුණු ගැන හදමු. හරි. ඔය කියන විදිහට උත්තර ටික ලියුවොත් ෆුල් මාක්ස් 8. එහෙම දැනගෙන හිතන්නකෝ. රයිට්. සර් ෆස්ට් ටර්ම් එකට එන පාඩම් මොනවද? ෆස්ට් ටර්ම් එකට ඔයාලගේ එන්නේ පොතේ හැටියට එනවා නම් එන්නේ ඔයාලගේ දැන් ඔයාලගේ 12 වසරේ පාඩම් 9යිනේ තියෙන්නේ. 9න් පළවෙනි පාඩම් ඔයාලට ඒක තුනට බෙදුවට පස්සේ පළවෙනි පාඩම් තුනක් නෙන්න ඕනේ. හැබැයි ඉතින් ඒක කොහොම වෙන්නේ නැහැ. හේතුව දැන් ඔයාලගේ ඉස්කෝලවල එක එක ඉස්කෝලවල උගන්වලා තියෙන පාඩම් එකිනෙකට වෙනස්නේ. ඉතින් ඔය කිනකට වෙනස් වෙච්ච පාඩම් ගන්නලා තියෙන නිසා ඒ ඒ පාඩම් වලින් එයි. සමහර ස්කෝල වල හැඳින්වීම, ඩ්‍රෝවින්, සිවිල් ටික කරලා ඇති. සමහර වෙලාවක ඔටෝමොබයිල් උත් කරලා තියෙනවා. සමහර පාසල් වල ඉලෙක්ට්‍රිකල් උත් පටන් අරන් ඇති. ඉතින් ඒ අනුව තම තමන්ගේ පාසල් වල තිබිච්ච ඒකක වලින් පළවෙනි උගන්නපු ඒකක තුනක් හෝ හතරක් ඔයාලගේ ටර්ම් ටෙස්ට් එකට එයි. එහෙම තමයි ටර්ම් ටෙස්ට් එකට එන්නේ. හරි. දැන් එනවා පළවෙනි ප්‍රශ්නේකදී අපි දැන් කතා කළේ ඒ කොටස දැන් B කොටසට එනවා. B කොටස කියනවා වැඩබිමක සේවය කරන සෑම කෙනෙකුගේම වගකීම වන්නේ තම වැඩබිම උවදුරු වලින් තොර පරිසරයක් බවට පත් කර ගැනීමයි. තමන්ගේ වැඩබිම උවදුරු වලින් තොර පරිසරයක් බවට පත් කර ගන්න එක තමයි මේ මෙතනදී බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ. පළවෙනි කොටස කියනවා උවදුරක් ක්‍රියාත්මක වූ විට මොනවද ප්‍රශ්නයක්? උවදුරක් ක්‍රියාත්මක වූ විට අවදානමක් ඇතිවීම සඳහා සරල ප්‍රකාශයක් ආශයෙන් දක්වන්න. උවදුරක් ක්‍රියාත්මක වුණාට පස්සේ අවදානමක් ඇතිවීම. අපි දන්නවා පුතේ උවදුරක් ක්‍රියාත්මක වෙනකොට පුතේ බහුව්‍යත්වයක්. බහුව්‍යත්වයක් දරුවනේ මේකට ඈඳෙනවා. ඈඳිලා තමයි පුතේ
අවදානම එන්නේ කියලා අපි දන්නවා. තියරි පන්තියේදී මම ඕක ඔහොමම ඔයාලට සේෆ්ටි පාඩමෙන් උගන්වලා තියෙනවා. මතකයි මේ උවදුරක් කෙලින්ම අවදානම බවට පත් වෙන්නේ බහුයත්තේකුත් එක්ක. බහුයත්තයක් කියලා කියන්නේ පුතා විය හැකියාවයි. විය හැකියාව ඒ කියන්නේ ඕනෑම උවදුරක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ උවදුරක් හැමදෙස්සම නිට්‍රෝපගත තත්වයෙන් තියෙන්නේ. ඒ කියන්නේ නොවෙනවා වගේ තියෙනවා වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි ඔයා පාරේ ඇවිදගෙන යනකොට ගලක වැදිලා කකුලේ මාපට ඇඟිල්ල තුවාල වෙනවා. හිතන්නකො ගලක වැදිලා මාපට ඇඟිල්ල තුවාල වෙලා තව දුරටත් හිතන්නකො නියපොත්ත ගැලවිලා ඡග් ගාල ඉස්සෙනවා. අන්න පුතේ ඔයාට පාරේ යද්දී ඇති වෙන්න පුළුවන් අවදානම් තත්වයක් නියක. හැබැයි ඒ අවදානම් තත්වය ඇත්තටම අපි පාරේ යද්දී දන්නව අපිට එහෙම දෙයක් වෙන්න පුළුවන් කියලත් හිතෙනවා, නොවේ කියලත් හිතෙනවා. හැබැයි වෙන්න පුළුවන් කියලත් දන්නවා. පාරේ යනකොට කොහෙදෝ ඉඳලා ආපු බල්ලෙක් දුවගෙන ඇවිල්ලා ඔයාගේ කකුල හපලා දිව්වා කියලා හිතන්නකෝ. කොහෙදෝ ඉඳලා ආපු බල්ලෙක් කකුල හැපුවා දිව්වා. එතකොට දැන් ඔයා පාරේ ඇවිදිනකොට ඔයාට උවදුරක් සිද්ධ වෙන්න පුළුවන් බල්ලෙකුගෙන් කියලා ඔයා දන්නවා. හැබැයි ඒක නොවේ කියලා හිතාගෙන යන්නේ. නමුත් වෙන්න පුළුවන්. අන්න උනා බල්ල හැපුව දිව්වා. වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේම දැන් අපි වැඩබිමක අපි හිතමුකෝ සයිට් එකක අපි ඇවිදිනවා. ඉදිකිරි වැඩබිමක සයිට් එකක අපි ඇවිදිනවා. ඇවිදිනකොට බිම තිබ්බ ලෑල්ලක ගහලා තිබ්බ ඇන කකුලේ ඇනෙනවා. දැන් ඇත්තටම වැඩබිමක ඇවිදිද්දි එහෙම අනතුරක් වෙන්න පුළුවන් කියලා අපි දන්නවා. නමුත් වෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන අපි යනවා. හැබැයි වෙනවා. ඒක තමයි මේ කියන්නේ. එතකොට උවදුරකට බහුව්‍යත්වයක් එකතු වුණාම පුතේ අවදානමක් එනවා. පැහැදිලිද? රයිට්. බහුව්‍යත්වය. එතකොට දරුවනේ අපෙන් අහන්නේ පළවෙනි කොටස උවදුරක් ක්‍රියාත්මක වූ විට අවදානමක් ඇතිවීම සරල ප්‍රකාශයක් ආශයෙන් දක්වන්න. උවදුරට බහුව්‍යත්වයක් එකතු වුණා අවදානමක් ඇති වුණා. නෝට් කරන්න දරුවනේ හොම්ම මොක හොම්ම නෝට් කරන්න. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස කියනවා උවදුරට බහුව්‍යත්වයක් එකතු වෙනවා අවදානමක් එනවා. හරිනේ. දෙවෙනි කොටස කියනවා වැඩබිමෙහි ඇති ජලය හැලිච්ච ටයිල් පොළව උවදුරක් ලෙස හඳුනා ගන්න පුළුවන්ලු. හරිද? වැඩිවීමේ තියෙන ජලය හැරිච්ච ටයිල් පොළව උවදුරක් ලෙස හඳුනා ගන්න පුළුවන්ලු. එම උවදුර කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය අනෙක් පියවර දෙක දක්වා ඒ සඳහා උදාහරණ දෙක බැගින් දෙන්න. ඔන්න හොඳ ප්‍රශ්නයක්. හිතන්නකෝ වැඩබිමෙහි තියෙනවලු ජලය හැරිච්ච ටයිල් පොළව. මේක උවදුරක් කියලා අපි දකිනවා. ඇයි ලෙස්සල වැටෙන්න පුළුවන් යම් කෙනෙක් ටයිල් වල වතුර දෙදී පේන්නෙත් නැහැ නේද? එම උවදුර කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය අනෙක් පියවර දෙක දක්වන්න කියලා කියනවා. ඇත්තටම මේ උවදුර කළමනාකරණය කරන්න අපි කරන්න ඕන පොතේ එකක් තමයි තක්සේරුවක් කරන්නට ඕනේ. හරිද? තක්සේරු කරන්නට ඕනේ. තක්සේරුව. හරි, තක්සේරුව කරන්න, තක්සේරුවක් කරන්නට ඕනේ. ඒ වගේම පොතේ මේක පාලනය කරන්න ඕන. පාලනය කරන්න ඕන. පැහැදිලිද? තක්සේරුව සහ පාලනය. පැහැදිලි ඔන්න ඔය දෙක අපි කරන්නට ඕනේ. පොතේ දැන් තක්සේරු කරනවා පාලනය කරනවා කියනකොට අපෙන් අහන්න දෙයක් මොකක්ද? පියවර දෙක දක්වා උදාහරණ දෙක බැගින් ලියන්න කියලා කියනවා. පොතේ දැන් තක්සේරුව ගැන කතා කරද්දී මෙන්න මෙහෙමයි. දැන් තක්සේරුව ගැන කතා කරද්දී අපිට කියන්න පුළුවන් ඒ ටයිල්, ඒ කියන්නේ දැන් ඒ ටයිල් මත වතුර තියෙනවා නම් ඒ ස්ථානයේ යන එන අය කවුද කියලා බලන්නට ඕනේ. හරි, එම ස්ථානයේ යන එන අය කවුද? යන එන අය කවුරුන්ද? යන එන අය කවුරුන්ද කියලා බලන්නට ඕනේ. ඒ වගේම බලන්න ඕනේ ඒ අසල වැඩ කරන පුද්ගලයෝ කවුද කියලා. ඒ අසල නැත්තම් කරන, ඒ අසල කරන අනෙකුත් කාර්යයන්. ඒ අසල කරන අනෙකුත් කාර්යයන් මොනවාද කියලා බලන්නත් ඕන. මොනවාද? ඒ වගේම පුතේ දිගටම ඒ ස්ථානෙට වතුර වැටෙනවාද කියලා බලන්නත් ඕන. දිගටම එම ස්ථානයට ජලය එකතු වේද?
ඔන්න ඔය ටික තමයි අපි බලන්නට ඕනේ තක්සේරු කරා. ඒ කියන්නේ මේ අනතුරක් නැත්තම් වෝදුරක් වෙන්න පුළුවන්. ඒ වෝදුර වෙනකොට වෝදුරේ ප්‍රමාණය හඳුනා ගැනීම සඳහා අපි මෙන්න මේ පොඩ්ඩක් ඒ වපසදිය බලන්නට ඕනේ. යන එන අය කවුරුන්ද? ඒ කියන්නේ ඔය වතුර වැඩිලා තියෙන ස්ථානේ යන එන අය කවුද? කුඩා දරුවෝ යනවද? වැඩිහිටිය අය යනවද? වැඩිපුර කාන්තාව යනවද? ගර්භණී මාතාවන් යනවද? වයසකම අය යනවද කියන දේවල්. ඒ අසල කරන අනිකුත් කාර්යයන්. ද වතුර තියෙන තැන ටයිල් පොළවේ වතුර වැටලා තියෙනවා. ඒ ළඟ විදුලි අලුත් වැඩියා කටයුත්තක් හිම කරනවා යම් කිසි පුද්ගලයෙකු කණ්ඩායමක් අනතුරු වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඒ අසල කරන අනෙකුත් කාර්යයන් මොනවද කියලා බලන්නත් ඕන. ඒ වගේම දිගටම මේ ස්ථානෙට ජලය එකතු වෙනවද කියලා බලන්නත් ඕන. හරිද? ඊට පස්සේ අපිට ඔය එකක් තමයි වතුර කළමනාකරණය කරද්දි තක්සේරු කරනවා. ඊළඟ කෙනා තමයි පාලනය කරනවා. හරි, දැන් පාලනය කරනකොට අපි මොකද කරන්න කියලා යහන දැන් මෙතනදි කියන්නේ ටයිල් හැදිච්ච පොළොව කියලා කතාවක් නේ කියන්නේ. හරි, එතකොට දැන් අපිට දැන් ඕක පාලනය කරන්න පුළුවන්. මෙහෙම දැන් ටයිල් මත වතුර වැටිලා තියෙනවා නම් අපිට අවවාදාත්මක සංඥා ගහන්න පුළුවන් මෙතන වතුර තියෙනවා කියලා. එකක් තමයි අවවාදාත්මක සංඥා, අවවාදාත්මක සංඥා යෙදීම. හරිද? ඒ වගේම දරුවනේ තව එකක් තමයි එම ස්ථානයෙන් ජලය ඉවත් කිරීම. එම ස්ථානයෙන් ජලය ඉවත් කරනවා. ඒ වගේම තව එකක් තමයි ජලය එන මාර්ගය අවහිර කරනවා. ඔන්න ඒ වගේ වැඩ කරපුවාම වෙන්න තියෙන හානි අවම කරගන්න අපිට පුළුවන් වෙයි. දැන් මේ ලියලා දෙන වලට පැහැදිලිව පේන්නේ නැහැ මම කියන්න. පැහැදිලිනේ? හරි, අපි දැන් ලියමු. මෙන්න මෙහෙම ලියන්න පුතේ. හරි, ලියන්න හැමෝම. මෙහෙම ලියන්න. දැන් අපෙන් අහන්නේ මොකක්ද? ඔව්, වූදුරු කළමනාකරණය කිරීම සඳහා අනිකුත් පියවර දෙකයි ඒ සඳහා උදාහරණ දෙක බැගින්නේ. හරි, කියන්න පුතේ. පළවෙනි එක ලියන්න තක්සේරුව කියලා ලියන්න. ඒ කියන්නේ අපි තමයි කතා කරන්නේ බී වල දෙවෙනි කොටසට. බී වල දෙවෙනි කොටසට. හරි, තක්සේරුව කියලා ලියන්න. තක්සේරුව තක්සේරුව කියලා දාලා ලියන්න. මෙන්න මෙන්න තක්සේරුව කියලා දාලා ඒ අර්ථය ලියන්න. මෙන්න මේවයි අපි බලන්නේ. ලියන්න මොකද? මෙහෙම ලියන්න. ස්ථානයෙන් යන එන අය කවුරුන්ද? 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 ඕක බලන්නට ඕනේ. ස්ථානයෙන් යන එන අය කවුරුන්ද? ඊළඟට බලන්නට ඕනේ. ඊළඟ එක්කෙනා ලියන්න. ඊළඟට ලියනවා ඒ අසල කරන, ඒ අසල කරන අනෙකුත් කාර්යයන් මොනවාද? 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 ඒ අසල කරන අනිකුත් කාර්යයන් මොනවාද? හරි, ඊළඟට ලියනවා දිගටම එම ස්ථානයට, දිගටම එම ස්ථානයට ජලය එකතු වේද? දිගටම එම ස්ථානයට ජලය එකතු වේද? දිගටම එම ස්ථානයට ජලය එකතු වේද? ඔන්න ඔව තමයි අපි විසින් කරන තක්සේරු කිරීම ටික. හරිද? හරි, දැන් රූලක් ඇරලා යන්න ඊළඟට. ඊළඟ කළමනාකරණ ය කරන්න ගන්න කාරණාව තමයි ඊළඟ කියන පාලනය කියලා දාන්න. පාලනය කිරීම නේද කමන්නේ. පාලනය තක්සේරු. හරි, ඊළඟට පාලනය, පාලනය කියලා දාලා පාලනය කරද්දි මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙනවා. හරි, ලියන්න පාලනය කියලා දාලා ලියන්න. කියන්නේ මෙහෙම අවවාදාත්මක සංඥා යෙදීම, අවවාදාත්මක සංඥා යෙදීම, අවවාදාත්මක සංඥා යෙදීම, අවවාදාත්මක සංඥා යෙදීම. හරි, ඊළඟට ලියනවා හැකි ඉක්මනින්, හැකි ඉක්මනින් එම ස්ථානයේ ජලය ඉවත් කිරීම. 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 හැකි ඉක්මනින් එම ස්ථානයේ ජලය ඉවත් කිරීම.
ඉවත් කිරීම. හරි. ඊළඟට ලියනවා, ඊළඟට ලියනවා ජලය එන මාර්ගය අවහිර කිරීම. 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 හරි. ඔන්න අපි ඒ කොටසට පිළිතුරු ලබාගෙන අවරයි. දැන් එනවා අපි යාගේ ඊළඟ කොටසට පිළිතුරු ටික ගන්න. හරි. යාග ඊළඟ කොටසට පිළිතුරු ගන්නකොට බලමු යා අහලාගේ අහලා තියෙන ඉතිරි කොටස් ටික මොනවද කියලා. හරි. එයාගේ අහලා තියෙන ඊළඟ කොටස් වලට අපි උත්තර ගන්න දී මෙහෙමයි බලන්න තියෙන අපිට. කියනකොට මෙහෙම එයාගේ තුන්වෙනි කොටස පහත වැඩ තත්වයන් වලට අදාළව පිළිපදින්නට ඕන ආරක්ෂක ක්‍රමවේද දෙක බැගින් අහනවා. ආරක්ෂක ක්‍රමවේද දෙක. පළවෙනි එක කියන පොදේ බර එසවීම. දැන් බර එසවීමේදී පිළිපදින්නට ආරක්ෂක උපක්‍රම අහන්නේ. පිළිපදි මේ බර ඔසවද්දී. බර ඔසවද්දී මොනව ගන්නද අපි බලන්නට ඕන පොදේ? නිවැරදි ඉරියව් වලින් වැඩ කරනවාද කියලා බලන්නට ඕනේ. ආරක්ෂක සපත්තු දාන්නට ඕනේ. බර උස්සද්දී අත්තේම කැපෙන්න පුළුවන්. ඒ නිසා ආරක්ෂක ආවරණ යොදන්නත් ඕනේ. ඕකේ එක. ඊළඟට පොදේ ඉනිමං සහ පලංචි භාවිතා කරනවා කියනවනේ. දැන් ඉනිමං සහ පලංචි භාවිතා කරද්දී ඇත්තරම දරුවනේ පතුලට රළු පතුලක් නැත්තම් රළු බිමක් සහිත බිමක තමයි, රළු පෘෂ්ඨයක් සහිත බිමක් තමයි ඔය පලංචි සහ ඉනිමං රඳවන්න තියාගන්නට ඕනේ. ලිස්සන සුළු බිමක තිබ්බොත් මේ උපකරණ ලිස්සල යන්න පුළුවන්. ඒ වගේමයි බිත්තියක නිනිමඟක් එහෙම තියෙනකොට අපි අනිවාර්යයෙන්ම 4ට 1 අනුපාතයට තියන්නට ඕනේ. 4ට 1 අනුපාතයට. හරි. එතකොට 4ට 1 අනුපාතයට තියා ගන්නවා කියන්නේ දැන් මේක බිත්තිය නම් මේක බිම නම් ඉනිමඟක් මෙහෙම තියෙද්දි මේ පැත්ත කොටස් 4යි මේ පැත්ත කොටස් 1යි. වෙන බැගින් තියන්න පුළුවන්. පෙරලෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. එතකොට ඔයිට වඩා ආනතිය අපි වැඩි කරන්න මෙහාට තමයි ඉනිමඟ පස්සට ගත්තොත් අපි උඩට නගිනකොට ටොප් ගාලා උඩින් ලිස්සන පහළට වැටෙනවා. එතකොට අනතුරක් වෙන්න පුළුවන්. හරිද? එතකොට මේකට අපි කියනවා 4ට 1 අනුපාතයට තියෙනවා කියලා. 4ට 1 අනුපාතයට තියෙනවා. අපි කතා කරමු. ගියනකොට මෙහෙම මේවත් වල දන්න සාමාන්‍ය දේවල් නෑ. මේවා අපි විෂය තුල උගන්නලත් නැහැ. ඒවා වල දන්න සාමාන්‍ය දේවල්. අපි ලියමු තුන්වෙනි කොටස සිම්පල් A. බර එසවීම ගැන කතා කරන තැනක් තියෙනවනේ. තුන්වෙනි කොටස සිම්පල් A කියලා දාලා ලියන්න. වෙන මේවා බර ඔසවද්දි සැලකිලිමත් වෙන දේවල්. ලියනකොට නිවැරදි ඉරියව් භාවිතය. නිවැරදි ඉරියව් භාවිතය. නිවැරදි ඉරියව් භාවිතය. නිවැරදි ඉරියව් භාවිතය. හරි. ඊට පස්සේ තව එකක් ලියන්න. ආරක්ෂක සපත්තු යෙදීම. ආරක්ෂක සපත්තු යෙදීම. ආරක්ෂක සපත්තු යෙදීම. තව එකක් ලියන්න. හරි. ආරක්ෂක සපත්තු යෙදීම. තව එකක් ලියන්න. ආරක්ෂක අත්ආවරණ භාවිතය. ආරක්ෂක අත්ආවරණ භාවිතය. ආරක්ෂක අත්ආවරණ භාවිතය. ආරක්ෂක අත්ආවරණ භාවිතය. හරි. හොඳයි. ඊට පස්සේ ඉනිමං පලංචි භාවිතය ගැන කියනවා. ඉනිමං පලංචි භාවිතය කීපයක් ලියන්නකො සිම්පල් B කියලා දාලා ඉනිමං පලංචි භාවිතයේදී සැලකිලිමත් වෙන දේවල් කීපයක් ලියන්න. එහෙනම් මෙහෙම ලියන්න. රැඳවීම සඳහා ලිස්සීම් වලින් තොර රළු බිමක් යෙදීම. ඊට පස්සේ ලියන්න. තව එකක් ලියන්න. ඉනිමං රැඳවීම 4ට 1. ඉනිමං රැඳවීම 4ට 1 අනුපාතයකින් සිදු කිරීම. 4ට 1 අනුපාතයකින් සිදු කිරීම. 4ට 1 අනුපාතයකින් සිදු කිරීම. 4ට 1 අනුපාතයකින් සිදු කිරීම කියලා දාලා මෙන්න මේ කෝණ ඇදගත්තත් කමක් නැහැ. මේ බිම, මේ බිත්තිය, මේ පැත්ත 1යි, මේ පැත්ත 4යි. අවශ්‍ය නැහැ ඇදගන්න. හරි.
ඉක්මනින් ආවර කරන්න. රයිට්. එයා ඉවරයි. ඊට පස්සේ එනවා අපි ඊළඟ කොටසට යාගේ. එයාගේ ඊළඟ කොටස කියනකොට මෙන්න මෙහෙම දෙයක් කියන්නේ. බලන්න. එයාගේ ඊළඟ කොටසද කියන්නේ ජාතික වශයෙන් වැඩබිමක ආරක්ෂාවට අදාළ ප්‍රමිති නීති රීති සහ රෙගුලාසි පනවන ආයතන තුනක්. අපි දන්නා වැඩබිම පිළිබඳව ආරක්ෂක සේවා නැත්නම් ආරක්ෂක නීති රීති සම්පාදනය කරන ආයතන කීපයක්. මොනවද? එකක් ලියනවා ව්‍යවස්ථාදායකය දන්නවා, ඊළඟට ප්‍රමිති කාර්යාංශය දන්නවා, ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ජාතික කොමිසම දන්නවා, ඒ වගේම නගර සභා, ප්‍රාදේශ සභා, මහනගර සභා වගේ ආයතන වලින් ඔය විවිධ නීති රීති පැනවීම සිද්ධ කරනවා නේද? අපි ලියමු කීපයක්. ලියනකොට ලියන්න ව්‍යවස්ථාදායකය 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 ඒ වගේම ලියනවා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය තව එකක් ලියනවා වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ ජාතික කොමිසම වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ ජාතික කොමිසම වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ ජාතික කොමිසම ජාතික කොමිසම ඇතිනේ රයිට් තුනක් මෙහාන ඇති තුනක් ලියුවනි හරි ඔන්න පළවෙනි ප්‍රශ්න ඉවරයි දැන් ඔය පළවෙනි ප්‍රශ්නට ලියපු උත්තර වලට සමාන උත්තර ලියපු කට්ටිය කවුද ඉන්නේ දැන් බලන්න එහෙම උත්තර අවුලක් නැතුව ලියපු කට්ටිය බලන්න ISO එක ගන්න බැයිද කියලා අහනවා මෙතනින් අහන්නේ ජාතික වශයෙන්නේ එතකොට ISO කියන්නේ ජාත්‍යන්තර මිස් ආයතනය ඒ නිසා ISO ගන්න බෑ පුතේ ISO ගන්න බෑ හරි බලන්න මේ විදිහට ආසන්න වශයෙන් හරි උත්තර ගත්ත දරුවෝ ඉන්නවද ආරයිට් හරි එහෙම දරුවෝ ඉන්නවා රයිට් හරි දාගෙන දාගෙන යනවා බලන්න එහෙම උත්තර අපු කට්ටිය බලන්න ආරයිට් අවුලක් නැහැ ගොඩක් ඒවා හරි සර් රයිට් හරි හරි බලන්න ඔය ආසන්න වශයෙන් උත්තර අපු කට්ටිය රයිට් හරි හරි කියලා දානවා හරි බලන්න හරි ඔන්නේ මම උත්තර ටික දාලා තිබ්බනම් හරි රයිට් හරි ආරක් හරි සමහර දවස් ස්ක්‍රීන් ෂොට් ගහලා අත් වෙලා තියෙනවා හරි 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 හොඳයි ඊට පස්සේ ඔන්න පළවෙනි ප්‍රශ්න ඉවරයි අයිත් එක්කම දරුවනේ දැන් ඔයාලට මේ කතා කරන රයිට් මහජන උපදෙස් කොමිෂන් සභාව මහජන උපදෙස් කොමිෂන් සභාව නෙමෙයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒකත් ගන්න පුළුවන් ඈ හරි ඒකත් හරි ඕනනම් ඒකත් ලියා ගන්න අර ආයතනයක් විදියට ආයතනයක් ආයතන ලියා ගන්න බැරි වෙච්ච දරුවෝ ඊට යන ලියා ගන්න එක දරුවෝ කාලා තිබුණ ආයතන ලියා ගන්න බැරුණා කියලා ලියන්න ආයතන බැරුණා නම් මෙහෙම ලියන්න එකක් ව්‍යවස්ථාදායකය ලියලා තිබුණා ව්‍යවස්ථාදායකය ඒ වගේම ප්‍රමිති සංවිධානය නැත්නම් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය ඒ වගේම ලියන නැත්නම් ලියන්න පුතේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒ වගේම වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ ජාතික කොමිසම වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ ජාතික කොමිසම වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ ජාතික කොමිසම හරි හරි නේද හරි ඔන්න දැන් දෙවෙනි ප්‍රශ්නට අපි යනවා පොතේ හරි නිවසක් තැනීමේදී එහි පදිංචිකරුවන්ගේ ආරක්ෂාව සැපීම සඳහා විවිධ කොටස් වලින් සකස් කරනු ලබන අතර එම කොටස් ඒටම සුවිශේෂී මනාපෙනුමක් ගෙන දෙන ආකාරයෙන් සකස් කරනවා කියලත් කියනවා. ඒ තවද එහි ඉදිකිරීම් සැකිල්ලට සම්බන්ධ කොටස් නිවසේ බහර ආරක්ෂාව සහිතව පොළවට බෙදා හරින ආකාරයට සැලසුම් කරනවා කියලත් කියනවා. ඊළඟට කියනවා උදේ ගොඩනැගිල්ලක් මත ක්‍රියාත්මක වන බහරයන් හතරක් කියනලු. ගොඩනැගිල්ලක් මත ක්‍රියාත්මක වන බහරයන් මොනවද? දෙවෙනි ප්‍රශ්නේ ඒ වල පළවෙනි කොටස. ගොඩනැගිල්ලක් මත ක්‍රියාත්මක වන බාහිරයන් අපි දන්නවා. එකක් තමයි පොතේ අපි දන්නවා මලබර. මලබර කියන්නේ පොතේ අජීවී බාහිර කියලා අපි දන්නවා. ඊළඟ කෙනා කවුද? සලබර. ඒ කියන්නේ පොතේ සජීවී බාහිර කියලා දන්නවා.
ඊළඟට අපි දන්නවා පාරිසරික බහර. පාරිසරික බහර. ඊළඟට අපි දන්නවා පොතේ මොනවද වෙනත් බහර. කොහොම බහර වර්ග හතරක් අපි දන්නවනේ. දැන් මොනවද මේ බහර? මලබර හේවත් අජීවී බහර කියන්නේ මොනවද පොතේ? සදාතනිකව පවතින බහරයන්. සදාතනිකව පවතින බහරයන් කියන්නේ පොතේ ගොඩනැගිල්ලක වහලය, පිට්ටි, ගෙබිම, ඒ වගේම වැරැන්ඩ කණු, තලාද, ලින්ටල, කැන්ටිලීවර්, ඔය වගේ දේවල් හැමදාම තියෙන බහරයන්. සලබර කියන්නේ මොනවද? තාවකාලිකව ක්‍රියාත්මක වන බහරයන්. ඒ මොනවද? ගොඩනැගිල්ලක අපි ගත්තාම පොතේ නිවැසියන්, ඒ වගේම ගෘහ භාණ්ඩ වගේ දේවල් තැනින් තැනට පොඩි කාලයක් ඇතුළත වෙනස් වෙනවා. ඒවත් තාවකාලික බහර. ඒවට තමයි සලබර කියන්නේ. ඊළඟට පොතේ පාරිසරික බහර. මොනවද පාරිසරික බහර කියලා කියන්නේ? පාරිසරික සාධකවල බලපෑම මත වෙනස් වන බහර. ඒ මොනවද? පාරිසරික සාධකවල බලපෑම මත වෙනස් වෙන බහර කියන්නේ පොතේ වර්ෂාව, සුළඟ, ගම් වතුර, භූකම්පන, ඒ වගේම හිම, හිමපතන, ඔන්න ඔය වගේ දේවල් තමයි පාරිසරික බහර කියලා කියන්නේ. වෙනත් බහර කියන්නේ මොනවද? වෙනත් බහර කියන්නේ පොතේ ගිනි ගැනීම්, මල බැඳීම්, වාහනවල ශබ්ද, පිපිරීම් වගේ දේවල් වෙනත් බහර ලෙස අපි දකිනවා. හරිද? අපි දැන් කතා කරමු එකින් එක. පුතාල මේක ලියද්දි පාඩ දෙකක් අරන් ලියා ගත්තත් කමක් නැහැ. මම පොඩි නෝට් එකක් විදියට දෙන්නම් ඒක. විස්තරයක් සහිතව දෙන්නම් ඒක ලස්සනට අපි තියාගමු. ඔයාලා ලියලත් ඇති නැත්නම් ලියන්න මෙහෙම. උදාහරණයක් අහන නිසා අපි ලියමු. මෙහෙම මුලින්ම ලියන්නකො පුතා බල මෙහෙම ලියමු. පාඩ දෙකක් ගමු. මේ මේ කොටස එක පාඩකින් ලියන්න. සාමාන්‍ය පාඩ පෑනෙන් පැහැදිලි කිරීම ලියමු. හරිද? ගැටලුවක් නැහැනේ. අපි එහෙම කරමු. හරි. ලියන්න පුතේ මුලින්ම මල බර. මල බර වරහන් ඇතුලේ දාන්න අජීවි බහර කියලා. මලබර වරහන් ඇතුලේ දාන්නකෝ අජීවි බහර කියලා. මලබර වරහන් ඇතුලේ දාන්න අජීවි බහර කියලා. අජීවි බහර ලියන්න ඉදිරියෙන් මෙන්න මෙහෙම අජීවි බහර කියලා දාලා පුංචි කෑල්ලක් ගහලා ලියන්න ඉදිරියෙන් මෙහෙම. මෙහෙම ලියන්න අජීවි බහර කියලා දාලා ලියන්න මෙහෙම. ලියපොතේ සදාතනිකව පවතින බහරයන් වේ. ඒක හැමදාම තියෙනවා කියන අදහස. සදාතනිකව පවතින බහරයන් වේ. සදාතනිකව පවතින බහරයන් වේ. සදාතනිකව පවතින බහරයන් වේ. සදාතනිකව පවතින බහරයන් වේ. හරි. සදාතනිකව පවතින බහරයන් වේ කියලා දාලා ලියන්න. උදාහරණ කීපයක් ලියන්න. උදාහරණ සදාතනිකව පවතින බහර වල උදාහරණ ලියන්න පුතේ. වහලය. වහලය. ගෙබිම. ගෙබිම පහලය. ගෙබිම ඒ වගේම ලියන්න පුතා. බිත්ති පහලය. ගෙබිම ඊළඟට බිත්ති. බිත්ති ඊළඟට ලියන්න තලාද. 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 සලාද නෙමෙයි තලාද. ත ත තලාද. ඊට පස්සේ පුතේ ලියන්න පුවරු. පුවරු කියන්නේ ස්ලැබ්. ස්ලැබ් එක කියන්නේ පුවරු. පුවරු. ඒ වගේම ලින්ටල්. 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 ඒ වගේම කැන්ටිලීවර. කැන්ටිලීවර. ඒ වගේම වැරැන්ඩ කණු. වැරැන්ඩ කණු. වැරැන්ඩ කණු. වැරැන්ඩ කණු. හරි. දෙවෙනි එක කෙනා ලියන්න පුතේ සලබර. වරහන් ඇතුලේ දාන්න සජීවී බහර කියලා. සලබර වරහන් ඇතුලේ දාන්න සජීවී බහර. සලබර වරහන් ඇතුලේ දාන්න සජීවී බහර. හරි. සලබර වරහන් ඇතුලේ දාන්න සජීවී බහර. ලියන්න පුතා මෙන්න මෙහෙම සජීවී බහර වලට උදාහරණ. සෝරි මේ පැහැදිලි කිරීමක් ලියමු. සජීවී බහර කියන්නේ මොනවද කියලා. ලියන්නකෝ මෙහෙම. తాවකාලිකව ක්‍රියාත්මක වන බහරයක්. తాවකාලිකව ක්‍රියාත්මක වන බහරයක්. తాවකාලිකව ක්‍රියාත්මක වන බහරයන් කියලා ගන්න. తాවකාලිකව ක්‍රියාත්මක වන බහරයන්. తాවකාලිකව ක්‍රියාත්මක වන බහරයන් වේ. බහරයන් වේ කියලා දාලා ලියන්න උදාහරණ කීපයක්. ලියන්න පුතේ නිවැසියන්. නිවැසියන්. ඒ වගේම ලියන්න පුතේ ගෘහ භාණ්ඩ. නිවැසියන්. ඒ වගේම ලියන්න ගෘහ භාණ්ඩ. ගෘහ භාණ්ඩ. හරි. දෙවෙනි එකත් හරි.
ඊට පස්සේ එනවා කතා කරන්න තුන්වෙනි එක්කෙනාට පාරිසරික භාරය කියලා. තුන්වෙනි කෙනා ලියන පොතේ පාරිසරික භාරය. පාරිසරික භාරය. ලියන්න පාරිසරික භාර කියලා දාලා මෙන්න මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. පාරිසරික භාර කියලා දාලා මෙහෙම ලියන්න. ලියන්න පොතේ පාරිසරික සාධකවල පාරිසරික සාධකවල පාරිසරික සාධකවල වෙනස් වීම සමග නැත්නම් පාරිසරික සාධකවල වෙනස් වීම සමග ඇතිවන භාරයන් වේ. පාරිසරික සාධකවල වෙනස් වීමත් සමග ඇතිවන භාරයන් වේ. ඇතිවන භාරයන් වේ කියලා දාලා උදාහරණ කීපයක් ලියන්න පාරිසරික සාධකවලට නැත්නම් පාරිසරික භාරවලට උදාහරණ කීපයක් ලියන්න. මෙන්න මෙහෙම ලියන්න. වර්ෂාව වර්ෂාව ඒ වගේම සුළඟ සුළඟ ගම් වතුර සුළි සුළං භූකම්පන භූකම්පන හිමපතනය හිමපතනය ඔය වගේ දේවල්. හරි. ඊට පස්සේ පොදී හතරවෙනි කෙනා ලියනවා වෙනත් බහර කියලා. වෙනත් බහර. වෙනත් බහර. ලියනක වෙනත් බහර වලට උදාහරණ ටිකක් මම අපි ලියමු. පැහැදිලි කිරීම අවශ්‍ය නැහැ. ලියන වෙනත් බහර වලට උදාහරණ ලියන මෙහෙම. ගිනි ගැනීම. ගිනි ගැනීම. පිපිරීම්. ගිනි ගැනීම්. ඒ වගේම පිපිරීම්. ගිනි ගැනීම්. ඒ වගේම පිපිරීම්. මල බැඳීම්. මල බැඳීම්. ඒ වගේම වාහනවල ශබ්දය. වාහනවල ශබ්දය. වාහනවල ශබ්දය. ඔය වගේ දේවල් පිළිබඳව අපිට පැහැදිලි කිරීම ඔතනදී කරන්න පුළුවන්. හරි. එයා හරි. ඊට පස්සේ කියනවා දෙවැනි කොටස මහල් ගොඩනැගිල්ලක ව්‍යුහාත්මක අංග මගින් සම්පූර්ණ බහරයන් අත්තිවාරම හරහා පොළවට සම්ප්‍රේෂණය කරන අයුරු රූපසරණක් ආධාරයෙන් නැද දක්වන්නේ. මහල් ගොඩනැගිල්ලක් තියෙනවා. හරි, අපි හිතමුකෝ මෙහෙම ඔන්නගොඩේ මහල් ගොඩනැගිල්ල. හරිද? මේ මහල් ගොඩනැගිල්ලේ පිච්චි ටික මේ තියෙන්නේ පොළව මට්ටම කියලා අපි හිතමුකෝ. මේ තියෙන්නේ පළවෙනි දෙවෙනි මහල, මේක පළවෙනි මහල. හරිද? එතකොට මේ ෆවුන්ඩේෂන් එක නම් මේ බිත්ති වල ඝනකම, මේ ඇඳලා තියෙන්නේ මම බිත්ති වල ඝනකම කියලා හිතුවොත් මේ දාලා තියෙන්නේ මම ෆවුන්ඩේෂන් එක. හරිද? රයිට්. එතකොට මේ තියෙන්නේ ෆවුන්ඩේෂන් එක. එතකොට මෙතනත් මේ තියෙන්නේ මේ මේ ගෙබිම මෙතන ඉඳලා මම එතකොට ෆවුන්ඩේෂන් එක යන්නට ඕනේ. මම මෙතන ඉඳින් නම් මෙහෙම මේ තියෙන්නේ ෆවුන්ඩේෂන් එක. මම මේක ඔව් ටිකක් පහලින් ඇඳින්න. එතකොට ඔයාලට විධිමත් පෙනේවි. තමන් පහලට ගන්නවා මේ තියෙන ෆවුන්ඩේෂන් එක. මේක ෆවුන්ඩේෂන් එක. හරි. එතකොට මේ දෙන ෆවුන්ඩේෂන් එක. රයිට්. එතකොට මේ තියෙන්නේ පළමු මහලේ ගෙබිම, මේ තියෙන දෙවන මහලේ ගෙබිම. අපි හිතමු මේ හැරෙට පස් දාලා තියෙන කියලා. මේක වහලය. හරි. දැන් මේ වගේම මෙයාගේ තියෙනවා, අපි හිතමුකෝ මේ හැරි තියෙනවා ගෘහ භාණ්ඩ. අපි නෝ මෙතන තියෙන කවර්ඩ් එකක්. මෙතන ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා. හරිද? අපි ඉතින් කොහොම මෙතනක් තියෙනවා පුද්ගලයෝ. දැන් ගෙදර ඉන්න මිනිස්සු ඉන්නවා. කොහොම ඉතමකෝ? හරි. දැන් ඔන්න ඔය මහල් ගොඩනැගිල්ල ඔය තියෙන්නේ. ඔය ගොඩනැගිල්ලේ අපි ඇති වෙන බාහිරයන් ටික. දැන් ඇත්තටම මේ ෆවුන්ඩේෂන් එක බිත්ති මේ වගේ ඇති වෙනවා පහලට බලයක්. හරිද? මෙයාලට අපි කියනවා මල බර කියලා. මෙයා මලබරක්. මෙතනක් තියෙන්නේ මේ මලබර. හරිද? එතකොට මේ බිත්ති මතට සුළං මගින් ඇති වෙන බහරයක්. පාරිසරික බහර. පාරිසරික බහර. එන්නේ සුළඟ මගින්. හරිද? ඒ වගේම මෙන්න මේ පුද්ගලයන්ගෙන් සහ මේ බහර වලින් එනවා පහලට. අපි ඒකට කියනවා සලබර කියලා. සලබර පුද්ගලයන් මගින් ඇති වෙන බර. ඒ කියන්නේ ගෙහි නිවැසියන් කියලා කියමු. නිවැසියන්. නිවැසියන්. මේ තියෙන්නේ මලබර ඉන්නේ අත්තිවාරම සහ බිත්ති.
බිත්ති එහෙම නැත්නම් අත්තිවාරම. පැහැදිලිද? හරි. ඔන්න අපි ඔය විදියට කතා කරන මෙතනදී එහෙම නැත්නම් වහලය කියලා කියමු අපි. බිත්ති නැත්නම් වහලය කියමු. ඒක වඩාත් හොඳයි. බිත්ති සහ වහලය මගින් පළවර ක්‍රියාත්මක වෙනවා. හරි. ඔය දරුවනේ ඔන්න ස්ට්‍රක්චර් එක ඇන්දා එයා මත ඇති වෙන බහර. ඕන නම් තව ලියන්න පුළුවන්. මෙයාලට තව දාන්න පුළුවන්. මෙතනක් එනවා පාරිසරික බහර. වර්ෂාව මගින් පාරිසරික බහර. මෙයා එනවා වර්ෂාව මගින්. හරිද? වර්ෂාව. ඔන්න අපි දැන් නම් කිරීම කළා. ඔය වගේ රූප සටහනක් ඇඳලා පොතේ ඔයාලා නෝට් කිරීම කරලා තියෙනවා නම් ඔයා වඩාත් හොඳයි. අඩුපාඩු තියෙනවා නම් සකස් කර ගැනීම කරන්න උත්සාහ කරන්න. හරි. අඩුපාඩු තියෙනවා නම් බලන්න ටක් ගාලා හදා ගන්න. හරි. ඉක්මන් කරමු බලන්න. හරි. උත්සාහ කරන්න ඉක්මනින් ගන්න. ඉක්මන් කරන්න. හරිද? ඔය විදිහට ඇඳපු කෙනෙක් හිමි හිටියද? කවුරු කෙනෙක් ඇඳපු කෙනෙක් හිමි හිටියද නැද්ද? අඩපාඩු තියෙනවා නම් බලන්න හදා ගන්න ඉක්මනින්. ඇඳපු කෙනෙක් හිමි හිටියනම් මට පොඩ්ඩක් කියන්න. අපි නම් අඳී යෝව නේද? හරි. ඕකම ඇඳ කියලා කියනවා දරුවේ. රයිට්. හොඳයි. හරි. හරි. මට පොඩ්ඩක් කියන්න. අද මේ කිරිබත් ගොඩ ක්ලාස් එකේ දරුවෝ මේක ඇතුළේ ඉන්නවද ක්ලාස් එකේ? කිරිබත් වලින් කවුරු හරි වෙල්ල ඉන්නවද කියලා පොඩ්ඩක් කියන්න. කිරිබත් ගොඩ ක්ලාස් එකේ යහන්ස් එකේ දරුවෝ කවුරු හරි ඉන්නවද බලන්න මේ ගෲප් එක ඇතුළේ. අද ක්ලාස් එක ඇතුළේ නැද්ද? ඉන්නවා සර්. හරි 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 අයින්නෝනේ. රයිට් රයිට්. හරි හොඳයි. හරි 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 ඔක අන්දර ගමන් මම කතා කරන්නම්. දැන් මේ කොහොමද දැන් දැන් අද වුණත් ඔයාලගේ දැන් පැමිණීම බොහෝ විට දැන් අද අඩුයිනේ. ඒ කියන්නේ දැන් මීට වඩා දැන් ආවනම් ළමයි ටික ඉන්න බෑ. රයිට්. හරි. ස්ක්‍රීන් ෂොට් ගහලා දරුවෝ දාලා තියෙනවා. රයිට්. හරි. හොඳයි. වැඩ ටික හරි කරගෙන යනවා. හරි. ගුඩ්ඩා. හරි. එලගිරි එලගිරි තමයි යන්නු. එතකොට දැන් මේ දැන් ඔයාලට මේ 25 ඔයාලට මේක ලොකු උදව්වක් වෙයි පුතේ. ඔයාලගේ එක්සෑම් එකට විශේෂ මීටත් කලින් ඔයාලගේ ටර්ම් ටෙස්ට් වලට. දැන් මේ විදිහට අපි මාසෙට අපි ඒ කියන්නේ හැම සතියෙම අපි සිකුරාදා රෑ 8:00 ඉඳලා 10:00 වෙනකම් අපි ටයිම් තියාගෙන අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඔයාලා මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. මොකද මාසෙට පේපර්ස් 4ක් අපි කතා කරනවා. එතකොට ඔයාලගේ ටර්ම් ටෙස්ට් වලට ඒ වගේ ඔයාලගේ ඔය ඉස්කෝලේ තියෙන තව මන්ත් ටෙස්ට් හරි ඔය වගේ තව විභාග වලට අනිවාර්යයෙන්ම මේකෙන් ලොකු පිටුවහලක් ලැබෙයි. මේක අවසානම අඳම ප්‍රතිඵලය හම්බ වෙන්නේ ඔයාගේ ඒ ලෙවල් ප්‍රොපර් ටෙස්ට් එකට. ඒ නිසා විෂය කරුණු හැම එකක්ම මුලින්දල ලස්සනට පිළිවෙලට දරුවනේ අපි මේකදී කතා කරන නිසා ඔයාල අනිවාර්යයෙන්ම මේ ක්ලාස් එකේ රැඳෙන්න. මේක කට් කරගන්න එපා. ඒක කට් කරගත්තොත් පට්ට පාඩුවක් වෙයි ඔයාට. ඒක මිල කරන හැටි පාඩුවක්. හරි. ඒ නිසා මොකද අපිට තියරි පන්තිවලදී අපිට කතා කරගන්න අමාරුයි. සමහර ගැටළු සාකච්ඡා කිරීම ඒ නිසා තමයි අපි මේ ඔන්ලයින් හරහා මේ දේවල් ඔයාලට කරලා දෙන්නේ. ඒ නිසා හැමෝම අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. මේක ගැටලුවක් ඇති නොකරගෙන. හරි. තම මේක නෝට් කරන අය ලියන අය ඉන්නව නම් මට පොඩ්ඩක් කියන්න. මං ඊළඟ ප්‍රශ්නෙට යන්නද? තම මේක මැගොඩ කමන්න නැද්ද? තව අඳින අය ඉන්නව නම් කියන්න. අඳින අය ඉන්නව නම් කියන්න. ඉවරයි කියලා කියනවා. හරි. මේක තුන්වෙනි කොටස කියලා පොතේ මෙහෙම අත්තිවාරමක් සැලසුම් කරද්දී සැලකිලිමත් වෙන්නට වෙන කරුණු හතරක්. අත්තිවාරමක් සැලසුම් කරද්දී සැලකිලිමත් වෙන්නට කරුණු හතරක්. හරි. දරුවනේ එකක් තමයි මේ අත්තිවාරම දාණ්ඩ යන තැන තියෙන පස්වල පාංශු තෙතමනය ගැන බලන්නට ඕනේ. පසේ පාංශු තෙතමනය ගැන. ඒ වගේම පසේ සංකෝචනය හෝ ප්‍රසාරණතාවය ගැන බලන්නත් වෙනවා. ඒ වගේම හදන ගොඩනැගිල්ලේ ප්‍රමාණය වගේම විශාලත්වය ගැන බලන්නත් වෙනවා. ඒ වගේම
යෝජිත ගොඩනැගිල්ල මත ක්‍රියාත්මක වන භාරයන් ගැන බලන්නත් වෙනවා. ඔන්නෝ ටික අත්තිවාරමක් සඳහා පසක් තෝරගනිමින් සැලකිලිමත් වෙනවා. මොකද නැත්තම් ලොකු භාරයක් දරන ගොඩනැගිල්ල මැටි පොළවක හරි වැලි පොළවක හරි ඉදි කෙරුවොත් ගොඩනැගිල්ල ගිලා පහිනවා. පැහැදිලිනේ? ඒ නිසා ගොඩනැගිල්ලේ හැඩය විශාලත්වය ගැන වගේම ගොඩනැගිල්ලේ ක්‍රියාත්මක වන භාරය ගැන බලන්නට වෙනවා. හරිනේ? මම අපි කතා කරමු කීපයක්. කියනවාද මෙන්න මෙහෙම. හරි. අපි ගහන්නේ අත්තිවාරමක් සැලසුම් කරන්න සැලකිලිමත් වෙන්නට වන කරුණු. කියනවාද මෙහෙම. පාංශු ජල මට්ටමෙහි ඇතිවන උස් පහත්කම්. 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 හරි. තව එකක් කියන්න. තව එකක් කියන්න. පසේ ඇතිවන සංකෝචනය හෝ ප්‍රසාරණය. පසේ ඇතිවන සංකෝචනය හෝ ප්‍රසාරණය. පසේ ඇතිවන සංකෝචනය හෝ ප්‍රසාරණය. සංකෝචනය හෝ ප්‍රසාරණය. තව එකක් ලියන්න. යෝජිත ගොඩනැගිල්ල මත ක්‍රියාත්මක භාරය. යෝජිත ගොඩනැගිල්ල මත ක්‍රියාත්මක භාරය. යෝජිත ගොඩනැගිල්ල මත ක්‍රියාත්මක භාරය. ඊළඟට ලියන්න. යෝජිත ගොඩනැගිල්ල මත ක්‍රියාත්මක භාරය. ඊළඟට ලියන්න. යෝජිත ගොඩනැගිල්ල මත ක්‍රියාත්මක භාරය. තව එකක් ලියන්න. යෝජිත ගොඩනැගිල්ලේ හැඩය හා විශාලත්වය. යෝජිත ගොඩනැගිල්ලේ හැඩය හා විශාලත්වය. හැඩය හා විශාලත්වය. හරි. ඒක අපි එනවා කැපිටල් B කොටසට. දැන් අපි ඒක හේනි කරේ. දැන් B කොටසට එනවා. කොන්ක්‍රීට් එක ආතන්න ප්‍රත්‍යාබලය දැරීමේ හැකියාව වැඩි කර ආතතිය නිසා ඇති වෙන්න පුළුවන් බිඳවැටුම් වළක්වා ගැනීමට යොදන උපක්‍රමයෙන් තමයි වැරගැන්වුම් යොදනවා කියලා කියන්න කියලා කියනවා. හරි. ඒකේ පළවෙනි කොටස කියනවා වැරගැන්වම් කොන්ක්‍රීට් කම්බි වශයෙන් යොදා ගන්නා කම්බි වර්ග හතරක් සඳහන් කරන්න. වැරගැන්වම් කම්බි වර්ග හතරක් නිහන්නේ මොනවද පුතේ? වැරගැන්වම් කම්බි මෘදු වානේ තියෙනවා, දඟර වානේ තියෙනවා, නාරටි වානේ තියෙනවා, ඒ වගේම දරුවනේ පන පොවන ලද වානේ තියෙනවා. TMT QMT කියලා අපි දරුවනේ වර්ග දෙකක් කතා කරනවානේ. ඒ දෙක ඕන නම් ලියන්න පුළුවන්. ලියන්න ඔයාලා දන්න දේවල්. අන්තිමේක ආපහු කියන්න. මොකක්ද අන්තිමේක? අත්තිවාරම සැලසුම් කියලාදී සැලකිලිමත් වෙන කරුණු. හරි. ලියනවා දරුවනේ. ඒ කියන්නේ මම කියලු මොකද? යෝජිත ගොඩනැගිල්ලේ හැඩය හා විශාලත්වය කියලා නේද මම කිව්වේ? ඔව් මම එතන එහෙම කිව්වේ. යෝජිත ගොඩනැගිල්ලේ හැඩය හා විශාලත්වය. ඒක තමයි කිව්වේ. යෝජිත ගොඩනැගිල්ලේ හැඩය හා විශාලත්වය. හරි. දැන් B වල පළවෙනි කොටස එනවා. ගොඩනැගි කොන්ක්‍රීට් වැඩ ගන්නුම් මැෂින් යොදා ගන්නා කම්බි වර්ග හතරක්. ලියන්නක පොතේ වැඩ ගන්නුම් සඳහා යොදා ගන්න කම්බි ටික අපි දන්නවා. ලියන්න. මෘදුවානේ යරියට ලියන්න. මෘදුවානේ මෘදුවානේ. ඒ වගේම නාරටිවානේ නාරටිවානේ. ඒ වගේම දඟරවානේ දඟරවානේ. ඒ වගේම ලියනවා ඇල්කර පන පොවන ලද වානේ. 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 හරි. දෙවෙනි කොටස වැරගන්නුම් සඳහා යොදන වැස්ම කියන්නේ මොකක්ද කියලා අහනවා. වැරගන්නුම් සඳහා යොදන වැස්ම. පුතේ දැන් අපි හිතමුකෝ මෙහෙම. දැන් අපි ගමු කොන්ක්‍රීට් කුළුණක් ගන්නකොත් මම එහෙම කියන්නම්. දැන් කොන්ක්‍රීට් කුළුණක් ඔයාලා දැකින මෙන්න මෙහෙම. මේ තියෙන කොන්ක්‍රීට් කුළුණක්. ඔය කොන්ක්‍රීට් කුළුණට අපි දාලා තියෙනවා කියලා හිතමුකෝ උඩ හලුවක්. මෙතන තියෙන වැරගන්නම් කම්බියක්. මෙතන වැරගන්නම් කම්බියක්. මෙතන වැරගන්නම් කම්බියක්. මෙතන වැරගන්නම් කම්බියක්. උඩහලුවක් දාලා තියෙන කොට මෙන්න මෙහෙම.
ඔයාලා දන්නවනේ උඩහලුවක් කියන්නේ මොකක්ද කියලා. උඩහලුවක් කියලා කියන්නේ දරුවනේ ඔයාලා සාමාන්‍ය කියන්නේ අපේ අපේ ගමේ භාෂාවෙන් මොකක්ද ඔතන කියන්නේ? ඔව් කම්බි සිරප් නමනවා කියලා කියන්නේ. කම්බි සිරප් කියපු තමන් අපි ඔක දන්නවා. හරි? අන්න ඒකට තමයි මේ කියලා කියන්නේ. එතකොට මෙතන දරුවනේ උඩහලුව තියෙනවනේ මෙහෙම. මේ උඩහලුවක් මෙහෙම තියෙනකොට හරි? දැන් අපි දකිනවා මෙයාට කියනවා උඩහලුව කියලා. මේ තියෙන උඩහලුව. මේ උඩහලුව. හරිද? ඊට පස්සේ මේ තියෙන පුතේ මෙයා සහ මෙයා මෙයාට කියනවා වැර ගැම්බුම්. වැර ගැම්බුම්. හරිද? ඊට පස්සේ මේ තියෙන කොන්ක්‍රීට් එකනේ. එතකොට කොන්ක්‍රීට් එකේ මෙන්න මේ කම්බියයි මේ බාහිර පෘෂ්ඨය අතර මෙන්න මේ පරතරයක් තියෙනවා නේද? මෙන්න මේකට කියනවා පුතේ අපි වැස්ම කියලා. ඕක තමයි වැස්ම කියන්නේ. හරිද? වැස්ම කියන්නේ ඕක. එතකොට වැස්ම ඔතන වෙනකොට දරුවනේ වැස්ම කියන්නේ ඇත්තටම එතකොට කොන්ක්‍රීට් මෙන්න මේ කම්බි නැත්තම් වැරගන්නුම් සහ මේ සීමාව වැරගන්නුම් සීමාවනේ. වැරගන්නුම් සහ කොන්ක්‍රීට් ඒකකේ නැත්තම් කොන්ක්‍රීට් පෘෂ්ඨයේ පිටත සීමාවත් එක්ක තියාගෙන ඉන්න පරතරයට තමයි අපි කියන්නේ වැස්ම කියලා. ඔය වැස්ම අඩු වුණොත් එහෙම සිද්ධ වෙනවා ඇතුළේ තියෙන වැරගන්නුම් කම්බි මල කනවා. වැස්ම වැඩි වුණොත් ඒක අනවශ්‍ය දෙයක්. තේරුණානේ? ඒ නිසා අනිවාර්යයෙන්ම කොන්ක්‍රීට් එකක් සඳහා වැස්ම ගත්තාම වැස්ම සඳහා නියමිත අගයක් තියෙනවා. හරිනේ අපි කතා කරමු වෙන්නේ මෙහෙම. හරි. රයිට්. සර් කම්බි වර්ග ටික ආයෙ කියන්නකෝ. ඒක දෙකපාරක් අහගෙන ඉන්නකෝ. මොකද සීන් එක? එතකොට රයිට් හරි. හරි. කම්බි ටික ලියා ගන්නකෝ කියලා නැත්තම්. හරි. ආ සිග්නල් ප්‍රශ්නයක් වත් උනාද? හරි. කම්බි ටික ලියන්න. අර පරිණි කොට සර් කම්බි ටික ලියමු නැති දරුවෙක් ඉන්නවා කියලා කියනවා. ලියන්න දරුවනේ. මෘදුවානේ. මෘදුවානේ. නාරටිවානේ මෘදුවානේ නාරටිවානේ දඟරවානේ දඟරවානේ ඊට පස්සේ ඇල් කර පන පොවන ලද වානේ ඇල් කර පන පොවන ලද වානේ ඇල් කර පන පොවන ලද වානේ හරි. ඔය රවුම් කම්මි කියන්නේ මෘදුවානේ වලට තමයි. හරි. රවුම් කම්මි කියන්නේ මෘදුවානේ වලට තමයි. හරි. දරුවෙක් අහනවා තාපයාන්ත්‍රික ප්‍රතික්‍රමයේ දුවානේ බැයිද කියලා. පුළුවන් පුළුවන්. ඒකත් තව එකක් ඈ. ඕනනම් ඒකත් ලියා ගන්න. මං හතරයි කිව්වේ. අපෙන් අහන්නේ හතරක් නිසා මං හතරයි කිව්වේ. ඕනනම් ඉතින් තව එකක් ලියා ගන්න. පහක් ඕන පහ ඒ කියන්නේ පතර පහක් වෙනවා කමන්න ලියා ගන්න. ඕනනම් තව එකක් ලියන්න නොඩිය පොත් කියන්නේ. අරක ඒක ලියවල නැහැ හැමෝම. ලියන්න ඕන දරුවනේ තාපයාන්ත්‍රික ප්‍රතික්‍රමයේ දුවානේ. ඒකත් ඕන ලියා ගන්න. තාපයාන්ත්‍රික ප්‍රතික්‍රමයේ දුවානේ. තාපයාන්ත්‍රික ප්‍රතික්‍රම යෙදු වානේ තාපයාන්ත්‍රික ප්‍රතික්‍රම යෙදු වානේ හරිනේ හොඳයි ඊට පස්සේ දැන් දෙවෙනි කොටස හරි දෙවෙනි කොටසෙන් අහන්නේ වැස්ම කියන්නේ මොකක්ද කියලානේ හරි දැන් මම වැස්ම ගැන තමයි මේ අදහසක් දුන්නේ අපි ලියමු වැස්ම කියන්නේ මොකක්ද කියලා දෙවෙනි කොටස අපෙන් අහනවා වැස්ම යනු කුමක්ද ලියන්න පුතේ මෙහෙම වැස්ම යනු කුමක්ද කියන්නේ මෙහෙම වැරගැන්වුම් මලබැඳීම දෙවෙනි කොටස උත්තරය ලියන්න. වැරගැන්වුම් මල බැඳීම වැරගැන්වුම් මල බැඳීම වැළැක්වීම සඳහා වැරගැන්වුම් මල බැඳීම වැළැක්වීම සඳහා වැරගැන්වුම් මල බැඳීම වැළැක්වීම සඳහා කොන්ක්‍රීටයේ වැළැක්වීම සඳහා කොන්ක්‍රීටයේ කොන්ක්‍රීටයේ වැරගැන්වුම් කම්බියේ සිට කොන්ක්‍රීටයේ වැරගැන්වුම් කම්බියේ සිට කම්බියේ සිට කම්බියේ සිට සුදුසු පරතරයකින් සුදුසු පරතරයකින් සුදුසු පරතරයකින් යුත් ආවරණයයි සුදුසු පරතරයකින් යුත් ආවරණයයි සුදුසු පරතරයකින් යුත් ආවරණයයි හරි තුන්වෙනි කොටස කියනවා සිරස් කුළුණක වැරගන්නුම් සඳහා වැස්ම යොදන ආකාරය රූපසරණක් ආධාරයෙන් දක්වන්න ඔන්න පුතා සිරස් කුළුණක වැස්ම යොදන ආකාරය රූපසරණක් අතුරින් මේ තියෙන්නේ රූපසරණ මේ තියෙන්නේ කොන්ක්‍රීට් කුළුණ මෙයා තමයි කොන්ක්‍රීට් කුළුණ මේක නෝට් කරමු පුතේ මෙයාට කියනවා කොන්ක්‍රීට් කුළුණ කියලා මේ තියෙන්නේ කොන්ක්‍රීට් කුළුණ උඩහළු තියෙනවා වැරගන්නුම් තියෙනවා වැස්ම තියෙනවා හරි ටග් ගාලා බලන්න ඕක නෝට් කරන්න පුතේ බලන්න
ඉපරින් ඔක ඇඳ ගන්න, ඉපරින් අඳින්න බලන්න, හැම මැදිරි වැඩ කරගන්න, ඉක්මන් කරමු. දරුවෙක් අහන සරේ පරතරය කීයද කියලා. ඒ පරතරය එහෙම කියන්න බෑ. කොන්ක්‍රීට් වර්ගය සහ යොදන ඒ ව්‍යූහය අනුව ඔය පරතරය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඔය වැස්ම අපි දැන් ඉංජිනේරින් වල අපි හුඟක් වෙලාවට දැන් ඔය මේ වැරගන්නුම් කම්බි නිර්මාණය කරද්දී බොහෝ විට අපිට හම්බ වෙන්නේ ඕක මිලිමීටර 25ක් වගේ පරතරයකට හම්බ වෙන්නේ. මිලිමීටර 25ක් කියන්නේ ආසන්න වශයෙන් අඟලක්. හැබැයි ඕක අපි යොදන ව්‍යූහයේ හැඩය සහ ඒ ප්‍රමාණය අනුව මේ වැස්ම වෙනස් වෙනවා. දැන් එක්සෑම් එකේදී ඔයාලා ගානක් හදනකොට ඔයාලට වැස්ම සඳහා වටිනාකමක් දෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්යයෙන් ඔක වැස්ම සමුගත් වෙලට අපිට හම්බෙන්නේ මිලිමීටර 25ක් වගේ ප්‍රමාණයක් හම්බෙන්නේ. නමුත් ඒක සම්මතයක් නෙමෙයි. ඒක වෙනස් වෙන්න පුළුවන්. හරි. ඉක්බෙනි හද ගමු. කොටස් ටික නම් කරගන්න. වැරගන්නුම් වැස්ම, ඊට පස්සේ උඩහලු, ඊට පස්සේ කොන්ක්‍රීට් කුළුණ. කොන්ක්‍රීට් කුළුණ. හරි. ඉවරයි. පැච්. ඇඳලා ඉවරයි කියලා කියනවා. හරි. ඊට පස්සේ කියනවා මොදේ? ලස්සන ගානක් දෙනවා ඊළඟට. හතරවෙනි කොටස. කොන්ක්‍රීට් කුට්ටි පරීක්ෂාවකදී කොන්ක්‍රීට් කුට්ටියක් නිව්ටන් 6750ක භාරයකදී විදී ගියේ නම් සම්පීඩක ශක්තිය කුමක්ද? ඊට පස්සේ කියනවා කොන්ක්‍රීට් කුට්ටියක පරිමාව ඝන මීටර මිලිමීටර 150 150 150 බව සලකන්න. හරි. දරුවනේ මේ කියන්නේ රයිට් සම්පීඩක ශක්තිය. හරි. සම්පීඩක ශක්තිය. එතකොට ඉතින් ওই සම්පීඩක ශක්තිය කියන්නේ පොතේ බලය බෙදුවා නම් හරස්කර වර්ගඵලයෙන්. හරි. ඒ කියන්නේ පීඩනයක් වගේ කන්නේ අහන්නේ. පීඩණය කියලා හිතාගෙන ගන්න. බලය බෙදන්නකො හරස්කද වර්ග බලයෙන් එතකොට ශක්තිය ලැබෙනවා. හරි. මම මේක මගන්න නේද? හරි. ඒක පොතල බලය බෙදන්නකො හරස්කද වර්ග බලයෙන් එතකොට උත්තර ලැබෙයි. බලය බෙදන්න හරස්කද වර්ග බලයෙන් උත්තර ලැබෙයි. බලය හරස්කද වර්ග බලයෙන් බෙදන්නකො උත්තර එනවා එතකොට. හතරේ ප්‍රතිශතය සම්පීඩක ශක්තිය නිහන්නේ. ශක්තිය සමානයි පොතේ බලය බෙදන්න හරස්කඩ වර්ගඵලයෙන්. බලය බෙදන්න හරස්කඩ වර්ගඵලයෙන් වර්ග මිලිමීටර වලින් වර්ග මිලිමීටර නිව්ටන් වලින් උත්තරයක් එයි. බලන්න ගන්න ටක් දාලා හරස්කඩ වර්ගඵලය නෙමෙයි කුට්ටිය පරිමාවක්නේ දෙන්නේ. ඔ ඔ ඔ ඔ හරස්කඩ වර්ගඵලය ගත්තම හරි. හරි ඉක්මන් කරගෙන බලන්න. උත්තරේ මට අරන් බලන්න දාන ටක් ගාලා බලය හරස්කර වර්ගඵලයෙන් බෙදෙනට පස්සේ උත්තරේ කීයද ආවි කියලා බලන්න දාන්න. ඉක්මන් කරලා තව බලන්න. ටක් ගාලා ගන්න. බලය බෙදන්න හරස්කර වර්ගඵලයෙන් උත්තරේනවා. ආවද උත්තරේ? ආපු කට්ටේ මට උත්තරේ දාන්න කියන කියලා. උත්තර ආපු කට්ටේ පට්පට් ගාලා දාන්න. උත්තර ආපු කට්ටේ බලලා දාන්න. උත්තරය වෙනද වර්ග මිලිමීටරට නිව්ටන් වලින් උත්තරයක් එනවා. එන උත්තරේ දාන්න. ඉක්මන් කරන්න බලනකොට උත්තර ගන්න. අර උත්තර ගත දරුවෝ උත්තර දාන්න දාගෙන යනවා. අනිත් අය දාන්න උත්තර ටික ටක් ගන්න බලන්න. හැමම හදන්න බලය බෙදන්නකො හරස්කර වර්ග බලයෙන්. එතකොට වලට ශක්තිය ලැබෙනවා.
හරි දැන් මෙතන බලය කොච්චරද වෙන්නේ නිව්ටන් වලින් වලට කියනවා 6550 නිව්ටන් සම්මතයක වලින් ගමු අරස්කර වර්ග බලය කුට්ටියේ පරිමාව 150 වැඩි කිරීම 150 වැඩි කිරීම 150 නේ දිග බල දෙස සමානනේ දැන් හරස්කර ගන්න හරස්කරයක් ගත්තාම 150 වැඩි කිරීම 150යි මිලිමීටර් මිලිමීටර් දෙකක් වැඩි වුණාම වර්ග මිලිමීටර් කියලා එනවා හරි දැන් ඔක බෙදා ගන්න උත්තරයක් වර්ග මිලිමීටර නිව්ටන් වලින් ලැබෙනවා හරි 6750 බෙදුවා නම් හරි 150 වැඩි කිරීම 150යි උත්තරයක් එනවා දශම තුනක් කියලා වර්ග මිලිමීටර නිව්ටන් වලින් උත්තරේ වර්ග මිලිමීටර නිව්ටන් 0.3යි මේ උත්තරේ ගත්තාය හරි මේ උත්තරය වෙලා දෙනු ගත්තායිද වර්ග මිලිමීටර නිව්ටන් වලින් 0.3ක් කියලා ලැබිලා තියෙයි ඒ උත්තරේ හදා ගන්න අඩුපාඩු තියන අය හරි ඉවර කරගමු අපි ටැක් ගල ගන්න හරි ගත්තා නේද නැද තව අටක් ගල ගන්නකෝ අඩුපාඩු තියෙන පට්පට් ගල ගන්න බලන්න අදා ගන්න බලය හරස්කර වර්ග බලයෙන් බෙදුවා බලයේ මනිනේ එක කියන්නේ නිව්ටන් හරස්කර වර්ග බලය මෙතන වර්ග මිලිමීටරට නිව්ටන් සෝරි වර්ග මිලිමීටර ගන්න ගත්තා නම් හරි ඒක තමයි කරලා තියෙන්නේ හරි ඒක කොයි විදිහෙම ගත්තරන් හරි ඈ හරි හොඳයි දැන් එනවා පොතේ අපි ඊළඟ කොටසට ඊළඟට කියනවා 5 වෙනි කොටස කොන්ක්‍රීට් එකක සම්පීඩන ශක්තිය කෙරෙහි බලපාන සාධක හතරක් කොන්ක්‍රීට් එකක සම්පීඩන ශක්තිය කියන්නේ පොතේ තෙරපවන කොට කොන්ක්‍රීට් එක කැඩෙන්නේ නැතුව බලයක් පිටින් යොදන කොට කොන්ක්‍රීට් එක කැඩෙන්නේ නැතුව රඳවාගෙන ඉන්න පුළුවන් හැකියාව තමයි සම්පීඩන ශක්තිය කියලා කියන්නේ අන්නේ සම්පීඩන ශක්තිය කෙරෙහි බලපාන සාධක හතරක් අහන්නේ. එකක් තමයි පුතේ අපිට කියන්න පුළුවන් සම්පීඩන ශක්තිය සඳහා බලපාන සාධකයක් තමයි පුතේ ද්‍රව්‍යය අනුපාතය. හරිද? ද්‍රව්‍යය අනුපාතය. ඒ වගේම පුතේ ද්‍රව්‍යවල ගුණාත්මක බව. ද්‍රව්‍යවල ගුණාත්මක බව. ඒ වගේම පුතේ මිශ්‍ර කිරීම. මිශ්‍ර කිරීම ඒ වගේම පුතේ පදම් කිරීම ඔන්න ඒ වගේ දේවල් තමයි කොන්ක්‍රීට් එකක ගුණාත්මක බව කෙරෙහි පුතේ බලපාන්නේ නැත්තම් රඳා පවතින සාධක කියලා අපි කියන්නේ. එතකොට කොන්ක්‍රීට් එකක සම්පීඩන ශක්තිය කෙරෙහි බලපාන මෙන්න මේ වගේ සාධක. ලියන්නකෝ කීපයක් පුතේ. සම්පීඩන ශක්තිය කෙරෙහි බලපාන සාධක ලියන්න පළවෙනි කෙනා ද්‍රව්‍යයේ අනුපාතය. දැන් පුතේ ද්‍රව්‍යයේ අනුපාතය. ද්‍රව්‍යයේ අනුපාතය ඊළඟ කෙනා ලියනවා ද්‍රව්‍යවල ගුණාත්මක බව ද්‍රව්‍යවල ගුණාත්මක බව ද්‍රව්‍යවල ගුණාත්මක බව ඊළඟට ලියනවා පොතේ මිශ්‍ර කිරීම මිශ්‍ර කිරීම මිශ්‍ර කිරීම ඊළඟට ලියනවා පොතේ පදම් කිරීම පදම් කිරීම පදම් කිරීම හරි ඊට පස්සේ ඔන්න එතනින් B කොටසත් ඉවරයි. ඉෂාරා ඉපෙක්ට ගෙන දෙන්න. එනවා පුතේ අපි කතා කරන්න ඊළඟට C කොටසට. හරි C කොටස දෙනවා. C කොටස පළවෙනි කෙනා පුතේ. C කොටස පළවෙනි කෙනා. වහල කාප්ප තැනීම සඳහා ත්‍රිකෝණාකාර හැඩය යොදා ගන්නවලු. හරි. දරුවනේ දැන් වහල කාප්ප නිර්මාණය කරද්දී ත්‍රිකෝණාකාර හැඩය යොදා ගන්නවා කියලා කියනවනේ. අපි දන්නවා දැන් ත්‍රිකෝණාකාර හැඩ යොදා ගන්නවා කිව්වම ත්‍රිකෝණාකාර හැඩ යොදා ගන්න හේතුවක් දන්නවනේ මොකක්ද මේ ත්‍රිකෝණාකාර හැඩ යොදා ගන්න හේතුව අපි දන්නවා සාමාන්‍ය දරුවනේ වෙන ඕනෑම හැඩයක් බෙදුවම බාහිරින් දෙන බලයකදී ඒ හැඩේ වෙනස් වෙනවනේ හැබැයි ත්‍රිකෝණාකාර හැඩයක් ගත්තාම ත්‍රිකෝණයකට බාහිරින් බල දුන්නා කියලා ඒ ත්‍රිකෝණයේ හැඩේ පුතේ කොයි වෙලාවකවත් වෙනස් වෙන්නේ නැහැ අපි ඒක දන්නවා පැහැදිලිද ඒක මම තවදුරටත් මෙහෙම පැහැදිලි කරන්නම්කෝ දැන් අර පහුගිය වෙසක් කාලේ ඔයාලා දරුවනේ හැදුවනේ මේ අටපට්ටම් හැදුවනේ දැන් අටපට්ටම හදනකොට අටපට්ටමේ ඒ පැති හතර හරි හතරස්ව හදාගෙන ඒ කැමැති එක කොටුවක කැමැති මුළු දෙකක් අල්ලලා ඇතුළට එබුවොත් හරි එළියට ඇද්දොත් හරි කැමැති මුළු දෙකක් කිව්වේ මේ විකර්ණයක් වෙන්නට ඕනේ සම්මුඛ මේ මුළු දෙකක්
එකිනෙකට ඉස්සරහින් තියෙන මුළු දෙකක් කලල ඇතුළට ඒ බෝත් හරි එළියට ඇද්දොත් හරි හැඩේ වෙනස් වුණානේ. හැබැයි එතකොට ඔයාලා හැදුව ඒත් එක්කම නෙළුම් මලක්. පෑදෙට නැත්තම් තරුවක් හැදුවා. ඒ නෙළුම් මල හරි තරුව හරි හදද්දි පුතේ එතන නෙළුම් මලේ හරි තරුවේ හරි හැදුවේ ත්‍රිකෝණාකාර හැඩවලින්නේ. ඒ ත්‍රිකෝණාකාර හැඩයේ ඕනෑම මුළු දෙකක් අල්ලලා එළියට ඇද්දා ඇතුළට එබුවා වගේ වැඩක් කරද්දි කිසිම වෙලාවක එයාගේ හැඩේ වෙනස් වෙන්නේ නැහැනේ. ආන්ගේ හැඩේ වෙනස් නොමි තිබුණේ ඒ ත්‍රිකෝණවලට බාහිර බල හමුවේ හැඩ වෙනස් කරගන්න බැරි නිසා. එතකොට දරුවනේ අපි පාප වහල නිර්මාණය කරද්දී පාප වහලවලට අපි ත්‍රිකෝණාකාර හැඩ දාන්නේ ඔන්න ඒ නිසා. එතකොට අපෙන් අහන්නේ වහල කාප තැනීම සඳහා ත්‍රිකෝණාකාර හැඩ යොදා ගැනීමට සිද්ධ වෙනවා. ඒකට හේතුව කෙටියෙන්ම ලියන්න පුතේ මෙන්න මෙහෙම. බාහිර බල හමුවේ තම හැඩය වෙනස් කරගත නොහැකි එකම ජාමිතික හැඩය ත්‍රිකෝණ වන බැවින් එකම ජාමිතික හැඩය ත්‍රිකෝණ වන බැවින් ඔන්න ඕක තමයි හේතුව කාප වහල නිර්මාණය කරද්දී ත්‍රිකෝණාකාර හැඩ පටවන්න. තේරුණානේ? හරි. ඒක දෙවෙනි කොටස. වහල කාප්ප සඳහා භාවිතා කරන ද්‍රව්‍ය හතරක්. ඒ වහල කාප්ප නිර්මාණය කරද්දී අපි දැව පාවිච්චි කරනවා, වානීය දඩු පාවිච්චි කරනවා, රවුම් පයිප් පාවිච්චි කරනවා, එහෙම නැත්නම් අපි තව වානීය දඩු පාවිච්චි කරනවා නේ, ඔය වගේ කීපයක් පාවිච්චි කරනවා. හරි, අපි ඔය දන්නවනේ. කියමු මෙහෙම, කාප්ප වහලයක් නිර්මාණය කරද්දී භාවිතා කරන ද්‍රව්‍යයයි. හරිද? හරි. ඔය කීවෙනි ප්‍රශ්නද පොතේ අපි කතා කරන්නේ දෙවෙනි ප්‍රශ්නයේ සී වල දෙවෙනි කොටස. දෙවෙනි ප්‍රශ්නයේ සී වල දෙවෙනි කොටස. හරිනේ? හොඳයි. දැන් අපි කාප්ප සඳහා පාවිච්චි කරන ද්‍රව්‍ය හතරක් ලියමු. ලියන්න පුතේ. දැව එකින් එක ලියමු. දැව 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 දරුවෙක් කියන ගිවන වශයෙන් සර් මට පේපර් එකක් නැහැ. මේ පේපර් එක අපි ගෲප් එකට දාලා තියෙන්නේ, 25 ගෲප් වලට දාලා තියෙනවා මේ පේපර් එක. එතකොට මේ පේපර් එක ගෲප් එකේ තියෙනවා, නැති කෙනෙකුට ගන්න පුළුවන්. හරි. අනිත් දැන් කුරුණෑගල දරුවන්ට විතරයි මේ 9 වෙනි පේපර් එක මට තව දෙන්න බැරි වුණේ. ඒක අපිට හෙට දෙන්න පුළුවන්. නුවර සහ කිරිබත්ගොඩ දරුවෝ ළඟ මේ 9 වෙනි පේපර් එක තියෙනවා ඈ. හරි. බැරි කෙනෙකුට ගන්න උනොත් කියලා මම ගෲප් එකකට දාලා තියෙනවා. එතනින් බලලා ගන්න. ලෙවල් අප් 9 වෙනි පේපර් එක ගෲප් එකේ තියෙනවා. ඒක දාලත් මම හිතන දැන් දවස් දෙක තුනක්. හරි. එතකොට හරි, කාප්ප වහල සඳහා යොදා ගන්න ද්‍රව්‍ය ලියන්න පොතේ කීපයක්. දැව ඊට වගේ වලියන පොතේ වානේ දඩු ඒ වගේම රවුම් පයිප් ඒ වගේම දරුවනේ වානේ කම්බි, එහෙම නැත්නම් රවුම් කම්බි ඔය වගේ දේවල් පාවිච්චි කරනවා කාප්ප වහල නිර්මාණය කරද්දී. ඊට පස්සේ අපෙන් අහනවා තුන්වෙනි කොටස, වහල කාප්ප කොටස් සම්බන්ධ, ඒ කියන්නේ මූට්ටු කරන ක්‍රම හතරක්. දැන් වහල කාප්ප වල දරුවනේ මූට්ටු කරන ක්‍රම ටිකක් අහනවා. අපිට පුළුවන් එක්ක දැව, දැන් දැව වගේ නම් අපිට දැව මූට්ටු යොදා ගන්න පුළුවන්, පාස්සන්න පුළුවන්, රිවර්ට් කරන්න පුළුවන්, නට්ටන් බෝඩ්ස් දාන්නත් පුළුවන් නේ, ඇනමුරිච්චිය දා ගන්නත් පුළුවන්. ලියන්න දරුවනේ ඔය කොටස් එකට සම්බන්ධ කරන විනික්‍රම ටිකක් ලියන්න. ඔබ කීපයක් ලියනකොදේ දැව මූට්ටු යෙදීම ඊළඟට ඇනහා මුරිච්චි භාවිතය ඒ වගේම මිටියම් ක්‍රම කියලා රිවර්ට් කරනවා, මිටියම් ක්‍රම යෙදීම ඊළඟට පොතේ තව කෙනෙක් ලියන්න වෙල්ඩින් කිරීම
ඒක හතරවෙනි කොටස අහනවා අවසාන කොටස දරුවනේ B වල C කොටස අවසානෙක කෙනා වහලකාප යෙදීමේ වාසි දෙකක් පොතේ වහලකාප යෙදීමේ වාසි එකක් තමයි දරුවනේ අඩු හරස්කඩකින් යුක්තව වහල නිර්මාණය කරන්න පුළුවන් නිසා වහලේ බර අඩුයි අනිත් එක කාප වහල යොදන්නේ පරායනයේ වැඩි ගොඩනැගිලි වලට පරායනය වැඩි කියලා කියන්නේ ගොඩනැගිල්ලේ බිත්ති දෙක අතර පරතරය වැඩි වහලේ පළල් වෙච්ච වහලයක් පළල වැඩි වහලයක් නම් ඒකට අපිට වඩාත්ම ගැලපෙන්නේ කාප වහල. එහෙනම් කාප වහල යෙදීමේ වාසි දෙකක් අහනවා. ලියන්න පොතේ. එකක් තමයි ලියන්න පරායනය වැඩි අවස්ථා සඳහා. එකක් ලියන්න පරායනය වැඩි අවස්ථා සඳහා. පරායනය වැඩි අවස්ථා සඳහා. පරායනය වැඩි අවස්ථා සඳහා. ඔන්න එකක්. පරායනය වැඩි අවස්ථා සඳහා. තව එකක් ලියන්න. අඩු හරස්කඩක් සහිත කම්බි හෝ අඩු හරස්කඩක් සහිත කම්බි හෝ යකඩ නල අඩු හරස්කඩක් සහිත කම්බි හෝ යකඩ නල නැත්නම් යකඩ බට කිව්වත් හරි යකඩ බට නැත්නම් යකඩ නල යොදා ගැනීම නැත්නම් යොදා ගැනීමේ හැකියාව යකඩ නල නැත්නම් යකඩ බට යොදා ගැනීමේ හැකියාව තිබීම යොදා ගැනීමේ හැකියාව තිබීම හරි ඔන්න දැන් එකක් හරි දෙකක් හරි ප්‍රශ්න දෙකක් ඉවරයි හරි ඒවල උත්තර එහෙම ලියලා ඇති නේද ඔබට ওই විදිහට තියෙන්න ඇති නේද හරි රයිට් හරි බලමු අපි හරි තුන්වෙනි කොටසට එනවා තුන්වෙනි ප්‍රශ්නෙට පුතා තුන්වෙනි ප්‍රශ්නෙට එනකොට මෙහෙමනි කියන්නේ රූපේ දක්වා ඇත්තේ ඍජු කෝණාශ්‍රාකාර හරස්කඩක් සහිත කොන්ක්‍රීට් තලාදයක් බාහිරයන් දරා තිබෙන අන්දමයි. ඔය XX කියන හරියේ තියෙන පොතේ කොන්ක්‍රීට් තලාදයක් ස්ලැබ් එකක්. ඔය YY කියන හරියේ තියෙන මොකද්ද? කැන්ටිලීවර් එකක් නේ. කැන්ටිලීවර් එකක්. අපේ මහනම XX සහ YY හරස්කඩ වලදී තලාදයේ ප්‍රධාන වැරගැන්වීම් මෙදෙන ආකාරය හරස්කඩ රූප සටහන් වලින් ඇඳ දක්වන්න. හරි. ප්‍රධාන වැරගැන්වීම් මෙදෙන ආකාරය තලාදයේ ප්‍රධාන වැරගැන්වීම් මෙදෙන ආකාරය හරස්කඩ රූප සටහන් වලින් හරි පොතේ දැන් අපි ගමුකෝ මෙහෙම මේ XX කියන කොටස දැන් XX සහ YY හරස්කඩ වලදී දැන් අපි ගත්තොත් පළවෙනි කොටසට අදාළව පොතේ දැන් ඔය XX කියන කොටස මෙහෙම කපලා ගත්තා කියලා හිතන්නකෝ ඔපම කපලා ගත්තාම XX කියන හරහා කපලා ගත්තාම මේක ස්ලැබ් එකක් නේ ස්ලැබ් එකේ කම්බි වැදලා තියෙන පොතේ හරි ඔය ස්ලැබ් එකේ හරි දැන් ඔය මේක මැද කපල නිකන් වෙන්නේ අපිට දැන් ඔක මැලින් කපුවාමනේ අපිට මේක පේන්නේ එතකොට දරුවනේ ඕකේ අපි දකින්නේ හරි ඕක අපි දකිනවා විශේෂයෙන්ම මේකේ අපිට පේනවා අපේ මහනේ ප්‍රධාන වැරගැන්වීම් යොදන ආකාරයේ හරස්කල රූප සටහන් වලින් අද දක්වන්න මේකේ ඇත්තනම් අපිට දැන් මේ මේ කියන විදිහට දැන් ඕකේ අපි දැන් තලාදයක් ගත්තාම තලාදයේ ඒ කියන්නේ ස්ලැබ් එකට කම්බි දානකොට ප්‍රධාන වැර ගන්නුම් හරහට දාලා ඒ මතනි දරුවනේ අපි ඔය කියන ඒ කියන්නේ මන්ද ඔක ඇඳලම පෙන්වන්නම්කෝ මෙතෙන් දෙන්න කලින් හරි මෙතෙන් දෙන්න කලින් මම ඔක ඇඳලම පෙන්වන්නම්කෝ දැන් ස්ලැබ් එකක් ගත්තාම මෙහෙම තියෙන ස්ලැබ් එකට හරිද ස්ලැබ් එකක් ගත්තාම මෙහෙම බිත්ති දෙක බදලා තියෙනවා කියලා හිතන්නකෝ මේක කම්බි දාන්නේ පුතා වෙන්නේ මෙහෙමනි දාන්නේ කම්බි මෙහෙම දාලා මේ විදිහට විහිදු වර ගන්නුන් ටික දානවනේ ඕක අපි දකින්න සාමාන්‍ය ප්‍රමේයනේ මේ ඩොට් වලින් කියවෙන්නේ මොකක්ද විහිදු වර ගන්නුන්නේ මේවට කියනවා විහිදු වර ගන්නුන් මේක විහිදු වර ගන්නුන් හරිද මේ තියෙන විහිදු වර ගන්නුන් මෙන්න මේ ඩොට් ඩොට් විදිහට තියෙන විහිදු වර ගන්නුන් හරි මේ තියෙන ප්‍රධාන වර ගන්නුන් ප්‍රධාන වැඩ ගැන්වුවෝ මේක අපි දන්න දෙයක් හරිද මේක ඔයාලා අඳින්න ඕනේ නැහැ ඔයාලා නිකන් මතක් වෙන්න මම මේ කියන්නේ ඊට පස්සේ ඔය XX කියන හරියේ අපි ඔබ දකින්නේ දැන් ඕක තමයි මෙන්න මෙහෙම කපලා දෙන්නේ මෙහෙම තමයි ඔය XX කියන එක කපන්නේ හරිද ඊට පස්සේ YY කියන හරියේ තියෙන කැන්ඩිලීවර් එක ගන්න එක වෙනම ගත්තොත් අපි දකින්නේ මෙහෙම ගන්නේ කොහොම දකින්නකොට ඔයාලට මතකයි කැන්ඩිලීවර් එකකට කම්බි දාන්නේ මෙන්න මෙහෙමනේ මෙහෙම වැඩ ගන්නම් කම්බි දානවා මේක රූපය මතක තියාගන්න ඕන දන්නවනේ මෙහෙම රූපය ගත්තාම මෙයාගේ මෙන්න මේ ඩොට් වලින් කියවෙන්නේ මොකක්ද මේ තමයි විහිදුම් වැඩ ගන්නම් මේවා විහිදුම් වැඩ ගන්නම් මම රූපේ දෙකට කපලා වෙන වෙනම කතා කරලා දෙන්නේ එතකොට මෙන්න මේ දිග නැට්ට වගේ තියෙන මොකක්ද මේ තමයි ප්‍රධාන වැඩ ගන්නම් මේක ප්‍රධාන වැඩ ගන්නම් ද
දැන් ඔයාලගේ ඔය කියන කතාවේ YY කියන්නේ මෙන්න මේ හරිය කපනවා. මෙයා Y මෙයා Y. පැහැදිලිද? එතකොට XX කියන්නේ මේක මේ හරියෙන් කැපුවා. YY කියන්නේ මේක මේ හරියෙන් කැපුවා. දැන් අපෙන් අහන්නේ පළවෙනි කොටස. පළවෙනි කොටස ගන්නම්ක මෙතෙන්ට. පළවෙනි කොටස අහන්නේ අපෙන් XX සහ YY හරස්කඩවලදී තලාදයේ ප්‍රධාන වැඩගැන්වීම දෙන ආකාරය හරස්කඩ රූප සටහන වලින් අඳින්න. මේක මැදින් කැපුවා කියලා හිතන්නකෝ. කපපු ගමන් අපිට හරස්කඩ වෙන්නේ මෙන්න මෙහෙමයි. කියලා අපි හිතමුකෝ. මේක මැදින් කැපුවා. කපපු ගමන් අපිට මේකේ පේනවා මෙන්න මෙහෙම එකක්. මේකේ පේනම උදේ යටින් කෙලීම මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මේ ඩොට් විදිහට තියෙන මේ කම්බි ටික මෙහෙම ඉස්සරහට යනවනේ. මේ ඩොට් විදිහට තියෙන මේ ඉස්සරහට යන කම්බි කපලා තියෙන්නේ. ඒ කපපු නිසා තමයි මේ ඩොට් විදිහට පේන්නේ. එතකොට අපිට පේනවා මෙන්න මෙහෙම කම්බියක්. ඒ කම්බියේ යටින් ප්‍රධාන වැරගන්නු ටික ගිහිලා තියෙනවා. ඒක මම අඳින්නම් මෙන්න මෙහෙම සූක්ෂමව. හොඳට බලන්නකෝ. පටල ගන්න එපා. මෙයාගේ මේක මැදින් කපපු ගමන් මෙන්න මේ ලයින් එක පේනවනේ. ඒකට මෙයාගේ එනවා මෙන්න මෙහෙම ප්‍රධාන වැරගන්නු ටික. ප්‍රධාන වැරගන්නු ටික මෙහෙම පේනවා. ඒ මත තියෙනවා. ඒ මත තියෙනවා. හරි. අපි ඔය කියන අපි මේ ඩොට් විදිහට තියෙන ලයින් ටික තමයි ඉස්සරහට යන්නේ. හරි. ඒ ඒ ඒ ටික අපිට පේනවා මෙන්න මෙහෙම. ඒකට විහිදුව වැරගන්න මුඩට එනවා. ඒකට එයාගේ මෙන්න මෙතෙන්ට එනවා විහිදුම් වැරගන්නු. හොඳට මතක තියාගන්න පටල ගන්න එපා. මේවට කියනවා විහිදුම් වැරගන්නු. හරිද? මෙන්න ඩොට් විදියට දැන් එන්නේ මොනවද? ප්‍රධාන වැරගන්නු. ප්‍රධාන වැරගන්නු. මොන මාරුච්ච විදිය. හරිද? දැන් මෙතන වලින් කපපු ගමන් හොඳට මේක 3D විදියට හිතන්න. මේක වලින් කැපුවා. කපපු ගමන් මෙන්න මේ දිග නැත්. මෙන්න මේ දිගට තියෙන රේඛා අපිට මේ ඩොට් විදියට පෙන්න ගන්නවා. මේ ඩොට් විදිහට තියෙන ඒවා මේ පැත්තට මෙහෙම කම්බි ඉස්සරහට යනවා. ඒ යන්නේ ඒවා අපිට පේනවා මෙන්න මෙම් දිගට. හරස්කඩක්නේ. හරි. එහෙම ඇවිල්ලා දරුවනේ මේක උඩට මෙන්න මෙම් නැමිලා තියෙනවා අපිට පේන්නේ. ඔන්න උඩට නැමිලා තියෙනවා පේන්නේ. මේ උඩට යනවා. මම උඩට කොහොම වගේ යනවා. එතකොට විහිදුම් වැඩ ගන්න උඩට එනවා ප්‍රධාන වැඩ ගන්න මෙහෙට එනවා. හරිද? ඔන්න XX වල. ඕකේ XX හරස්කඩ. ඊට පස්සේ YY හරස්කඩ ගන්නවකෝ අපි. YY හරස්කඩ මේකත් කැපුවා. කපපුවම අපිට YY හරස්කඩ පේනවා මෙහෙම. මෙයාගේ අපිට කපපු ගමන් පේනවා එයාගේ කුඩින් ඩොට් ටික තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මෙතන මේ කම්බි එනවා මේ හරියෙන් ඩොට් ටිකක් එනවා. එතන මේක මේ කපපු ගමන් මේ වගේ සෙට් ගොඩක් පේනවා. එතකොට අපිට මෙයාව පේනවා මෙහෙම ඇවිල්ලා උඩ පැත්තට යමු වෙලා. ඒකේ කොක්කොන්න උඩ පැත්තට යනවා. එතකොට මෙයාගේ මේ ඩොට් විදියට තියෙන සෙට් එක තමයි අපිට මෙන්න මේ දිගට පේන්නේ. එතකොට ඒ තමයි විහිදුම වරගන්නු. එතකොට මේ තියෙන විහිදුම වරගන්නු. විහිදුම වරගන්නු. හරිද? ඒ විහිදුම වරගන්නු. ඊට පස්සේ මේ ඩොට් විදියට පේන්නේ මෙයාගේ දැන් ප්‍රධාන වරගන්නු. ප්‍රධාන වරගන්නු. හරි. ඔන්න කොටස් දෙක මාර්විච්ච විදියයි. හරි. හොඳට මතක තියාගන්න. මේක දෙකට කැපපු ගමන් අපිට ප්‍රධාන වැරගන්නුම් සහ විහිදුව වැරගන්නුම් තියෙන පැති දෙක මාරු වෙනවා. මෙයාගේ කම්බි යටින් සෙට් වෙනවා, මෙයාගේ කම්බි උඩින් සෙට් වෙනවා. ඔන්න ඔය දෙක දැම්මම නම් හරි. හරි. ඔය විදිහට ටක් කරලා නෝට් කරගන්න බලන්න. විහිදුව වැරගන්නුම් සහ ප්‍රධාන වැරගන්නුම් ටික ටක් ටක් කරලා නෝට් කරන්න. ඔය විදිහට අඳපු කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මට කියන්න බලන්න. මට ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගාලා දාන්න. ඔයාලා ඇඳ විදියක් ඔය විදියට ආසන්නව හරි තියෙනවනම් කාගවත් එහෙම නිකන් ආසන්න වශයෙන්වත් හරියට ආවේ නැද්ද? හරියට අරගන්න කෙනම් බලලා XX සහ YY හරස්කඩ පැහැදිලිව අරගන්නකෝ. හරි. ටග්ගල ඉවර කරමු අපි. ආරයිට් හරි.
ඉෂාන් ඇදලා තියෙනවා රයිට්. ඉෂාන්ගේ පුතේ වමට ඒවලා තියෙන රූපේ හරි ඕකේ. මේ අර XX රූපේ උඩ තියෙන ඩොට් තුන අයින් කරන්න, YY රූපේ යට තියෙන ඩොට් තුන අයින් කරන්න. එතකොට හරි. XX වල උඩ තියෙන ඩොට් තුන අයින් කරන්න, Y වල YY කොටසේ යට තියෙන ඩොට් තුන අයින් කරන්න. එතකොට හරි. ඒක ගැටලුවක් නෑ. හොඳයි. අනිත් අයගෙත් බලන්න එහෙම අඩුපාඩු රහිත තියෙනවනේ මට චුට්ටක් දානවලේ නම් බලලා කියන්න. මට ස්ක්‍රීන්ෂොට් එකක් අහලා දාන්නකො. මම අඩුපාඩු තිබුණොත් බලලා කියන්න. තව මේක අඳින අය ඉන්නවද? මං ඊළඟ කොටසට යන්නද? ගැටලුවක් නෑ කියන අයට බලන්න කියන්න. යමු කියන අය ඊළඟ කොටසට යමු කියන අය ඊළඟ කොටසට නෙමෙයි, සමහර කට්ටිය යන්නම ගිහින් වගේ නේද? ගෲප් එකකට ගිහිල්ලා වගේ. හරි හරි, තිප්පම් කරන්න බලන්න. හරි, මෙයාගේ වැඩ ඉවරයි. ඊට පස්සේ පොදේ ඔයාලට මෙහෙම දෙයක් කියනවනේ. එම අවස්ථා දෙකෙහිදී ප්‍රධාන වැරගැන්වීම මදන ආකාරයට හේතු වෙන වෙනම පැහැදිලි කරන්න. අවශ්‍ය නම් රූපසටහන් යොදා ගන්න. දැන් රූපසටහන් මෙතන ඇඳලා තියෙන නිසා මම රූපසටහන් යොදා ගන්නෙ නැහැ. මම මෙහෙම කියනවා. දැන් මෙතනදී අපිට ඔය යදන ආකාරයට හේතු වෙන වෙනම පැහැදිලි කරන්න. හරි. දැන් අපි දන්නවා පොඩ්ඩේ මේ හරස් කළ ගත්තට පස්සේ xx හරස් කළ ගත්තට පස්සේ xx හරස් කළ තුල ආතන් ප්‍රත්‍යය බල ක්‍රියාත්මක වෙන්නේ යට කොටසට ආසන්න වෙන්න. ඒ නිසා ප්‍රධාන වැර ගන්නම් දාන්න ඕනේ යට කොටසට ආසන්න වෙන්න. ඒ වගේමයි මේක කැන්ටිලීවර් එකක්. කැන්ටිලීවර් එකක ආතන සම්පීඩන ප්‍රත්‍යය බල ක්‍රියාත්මක වෙන්නේ ඉහළින්. සෝරි, ආතන ප්‍රත්‍යය බල ඉහළින් ක්‍රියාත්මක වෙන්නේ, සම්පීඩන ප්‍රත්‍යය බල පහළින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේකට වැර ගන්නම් දාන්න ඕනේ ඉහළ පැත්තට ආසන්න වෙන්න. ඒ අදහස දුන්නා නම් හරි. හරි, රයිට්. අපි මෙහෙම ලියමුකෝ. ලියන්න ඕනේ දෙවෙනි කොටසට. එහෙම ලියන්න. XX හරස්කඩ සැලකූ විට දරුවෙක් කියනවා ඉක්මනට කරමු නේද සර්. හරි, යම්කෝ යන වේගෙට යන්නත් වෙ නැත්නම් අනිත් ගමයි මේ වැඩේ සෙට් වෙන්නේ නැති නේද? හරි හරි, බලමු අපි. හරි, එතකොට ලියනවා මෙහෙම දරුවනේ, XX කොටස සැලකූ විට XX කොටස සලකුව විට එහි ඇත්තේ කොන්ක්‍රීට් පුවරුවකි. ඒ කියන්නේ ස්ලැබ් එකක්. එහි ඇත්තේ කොන්ක්‍රීට් පුවරුවකි. කොන්ක්‍රීට් පුවරුවකි. එහි ආතන් ප්‍රත්‍යා බල එහි ආතන්න ප්‍රත්‍යා බල එහි ආතන්න ප්‍රත්‍යා බල එහි ආතන්න ප්‍රත්‍යා බල ව්‍යුහයේ පහළ කොටසට වන්නට ආතන්න ප්‍රත්‍යා බල ව්‍යුහයේ පහළ කොටසට වන්නට ක්‍රියාත්මක වේ. පහළ කොටසට වන්නට ක්‍රියාත්මක වේ. එබැවින් ප්‍රධාන වැරගැන්වුම් පහලට වන්නට ක්‍රියාත්මකය. හරි, ඊට පස්සේ ලියන්න, යටින් ලියන්න. ඊළඟට YY කොටසෙහි පවතින්නේ, යටින් ලියන්නේ වෙනම, YY කොටසෙහි පවතින්නේ කැන්ටිලීවරයකි. YY කොටසේ පවතින්නේ කැන්ටිලීවරයකි. එහි ආතන්න ප්‍රත්‍යාබල ඉහළට වන්නට පවතී.
එබැවින් ප්‍රධාන වැරගැන්වුම් එබැවින් ප්‍රධාන වැරගැන්වුම් යෙදීම 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 කොටසේ ඉහළට වන්නට වේ. 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 හොඳයි. ඊට පස්සේ එනවා අපි එයාගේ ඊළඟ කොටස පිළිබඳව සාකච්ඡා කරන්න. එයා ඊළඟ කොටසට ආවට පස්සේ අපිට කියනවා තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස කියනවා ඔන්න රසවර කතන්දර ගොඩක්. එකක් නෙමෙයි කරුණ කීපයක් අපෙන් අහනවා පුතේ. හතරවෙනි කොටසට අදාළව තුන්වෙනි කොටසට අදාළව. හරි. ඒක ලස්සනට අපිට විස්තර කිරීමක් තියෙන්නේ. අපි එනවා පුතේ විස්තර කිරීමට. මෙන්න මෙහෙම දෙයක් ඔයාලගෙන් අහන්නේ. මෙම ගොඩනැගිල්ලේ දෙවන මහල සඳහා කොන්ක්‍රීට් කලාදයක්. ඒ කියන්නේ දරුවනේ දාලා තියෙනවා දරුවනේ මේ කලාදයක් කියලා කියන්නේ මේ බාල්කයක් කියන එකයි. හරි. වන අතර මිශ්‍ර නංගණයකදී යන්ත්‍රානුසාරයෙන් මිශ්‍ර කරන කොන්ක්‍රීට් යොදා ගන්නවා. හරි. මෙම ගොඩනැගිල් මෙම කොන්ක්‍රීට් ප්‍රවාහණයේදී තැන්පත් කරද්දී සුසංවසනයේදී සහ පදම් කරද්දී සලකන්නට යන කරුණු දෙක බැගින් අහනවා. හරි. දැන් කොන්ක්‍රීට් එකේ මැද බාල්කයක් දාලා තියෙනවලු. ඒකට කොන්ක්‍රීට් දාන්න යනවා. හරිද? සලකන කරුණු අහන්නේ. දැන් ඔන්න බලන්නකො මුලින්ම කියන්නේ මොකක්ද? ප්‍රවාහණයේදී දැන් අපි කොන්ක්‍රීට් ප්‍රවාහණය කරනකොට, තැන්පත් කරනකොට, සුසංසරණය කරනකොට සහ පදම් කරනකොට සලකන කරුණු යහන්නේ. එකින් එක ලියමු. මුලින්ම ලියන්න ප්‍රවාහණයේදී. ප්‍රවාහණයේදී කියලා ලියන්නකො. ප්‍රවාහණයේදී. හරි. කොහෙද දැන් කොන්ක්‍රීට් ප්‍රවාහණය කරනකොට සලකන කරුණු මොනවද? ප්‍රවාහණයේදී. ඔව්. එකක් තමයි පොදේ ට්‍රක් මිශ්‍රක යන්ත්‍රයක් භාවිතා කරන්නට ඕන නැත්නම් රථයක් පාවිච්චි කරන්නට ඕන ප්‍රවාහණය කරද්දී. ඒ වගේම තව එකක් දරුවනේ කොන්ක්‍රීට් සබිවීම වැළැක්වීම සඳහා රසායනික ද්‍රව්‍ය යොදන්න වෙනවා. හරි. ඔන්න පොදේ කොන්ක්‍රීට් ප්‍රවාහණය කරද්දී සලකන දේවල් ලියන්න. ප්‍රවාහණයේදී කියලා දාලා ලියන්න. එනි මේවා ලියන්න පොදේ තේරෙනවා. කොන්ක්‍රීට් සබිවීම වැළැක්වීමට කොන්ක්‍රීට් සබිවීම වැළැක්වීමට රසායනික ද්‍රව්‍යය යෙදීම. කොන්ක්‍රීට් සබිවීම වැළැක්වීමට රසායනික ද්‍රව්‍යය යෙදීම. පොතේ රසායනික ද්‍රව්‍ය කියලා කියන්නේ මෙතනදී මොනවද ඔය? ආපල ද්‍රව්‍ය කියන එක. හරි. ආපල ද්‍රව්‍ය කියන කට්ටිය. රසායනික ද්‍රව්‍ය යෙදීම. තව එකක් ලියන්න. තව එකක් ලියන්න. ප්‍රවාහණය සඳහා ට්‍රක් මිශ්‍රක රථ භාවිතය. ට්‍රක් මිශ්‍රක රථ භාවිතය. ප්‍රවාහණය සඳහා ට්‍රක් මිශ්‍රක රථ භාවිතය. ට්‍රක් මිශ්‍රක රථ භාවිතය. හරි. ඔන්න එකක් හරි. දැන් රූලක් ඇරලා යනකොට ඊළඟට මොකක්ද? තැන්පත් කිරීමේදී කියලා ලියන්න. රූලක් ඇරලා යන තැන්පත් කිරීමේදී. එයා යටතේ ඩොට් දාලා ලියමු කීපයක්. තැන්පත් කරද්දී සලකන කරුණු කීපයක් ලියමු. මොනවද පොදේ තැන්පත් කරද්දී සලකන කරුණු? ඔව්. පොදේ සකසාගත මිශ්‍රණය මිනිත්තු 30ක් යන කලින් තැන්පත් කරලා අවසන් කරන්නට ඕන. ඒ වගේම කොන්ක්‍රීට් තැන්පත් කිරීම සඳහා යොදා ගන්න හැඩයම් පෙට්ටියේ ශක්තිමත් බව, නිරවද්‍ය බව පරීක්ෂා කරන්නට ඕන. ඊළඟට වැරගැන්නම් කම්බි සඳහා යොදනවා ආවරණකට. ආවරණකට නියමිත පරතරයකින්, නියමිත ප්‍රමිතියකින් තියා ගන්නට ඕනේ. වැරගැන්නම් කම්බි යොදද්දී මල කාපු යොදා ගන්න බෑ. ඒ වගේමයි කම්බි එකිනෙකට ලන් නොවන පරිදි හොඳට බැඳපු කම්බි විදියට අපි භාවිතා කරන්නට ඕනේ. කම්බි හොඳට බැඳලා තියෙන්නට ඕනේ. ඔන්න ඔය වගේ දේවල් අපි කීපයක් කියමු. ලියන්න කොටේ තැන්පත් කිරීමේදී කියලා දාලා ඒ අර්ථය ලියන්න එකකින් එක පළවෙනි කෙනා ලියන්න මෙහෙම. සකසාගත් මිශ්‍රණය නැත්නම් සකසාගත් කොන්ක්‍රීට් මිශ්‍රණය මිනිත්තු 30ක් ඉක්මවා යාමට පෙර මිනිත්තු 30ක් ඉක්මවා යාමට පෙර තැන්පත් කර අවසන් කිරීම. මිනිත්තු 30ක් ඉක්මවා යාමට පෙර තැන්පත් කර අවසන් කිරීම.
තැන්පත් කර අවසන් කිරීම. තැන්පත් කර අවසන් කිරීම. දෙවැනි එක්කෙනා ලියන්න. දෙවැනි එක්කෙනා ලියන්න. දෙවැනි එක්කෙනා ලියන්න. දෙවැනි එක්කෙනා ලියන්න. හැඩයම් පෙට්ටිවල නිරවද්‍යතාව හා නිරවද්‍යතාව හැඩයම් පෙට්ටිවල නිරවද්‍යතාව ශක්තිමත් බව හා හැඩයම් පෙට්ටිවල නිරවද්‍යතාව කමා ශක්තිමත් බව හා සිදුරු නොමැති බව සිදුරු නොමැති බව සිදුරු නොමැති බව සිදුරු නොමැති බව ඊළඟට ලියන්න ඊළඟට ලියන්න වැරගැන්වුම් කම්බි සඳහා වැරගැන්වුම් කම්බි සඳහා ආවරණ කැට නියමිත ප්‍රමාණයෙන් හා ආවරණ කැට නියමිත ප්‍රමාණයෙන් හා පරතරයෙන් තැබීම නියමිත ප්‍රමාණයෙන් හා පරතරයෙන් තැබීම පරතරයෙන් තැබීම පරතරයෙන් තැබීම තව එකක් ලියන්න තව එකක් ලියන්න තව එකක් ලියන්න වැරගැන්නුම් කම්බි මල නොමැදි වැරගැන්නුම් කම්බි මල නොමැදි මල නොබැදි ඒවා වීම වැරගැන්නුම් කම්බි මල නොබැදි ඒවා වීම ඒවා වීම තව එකක් ලියමු අපි එතෙන්ට තව එකක් ලියන්න කම්බි එකිනෙකට කම්බි එකිනෙකට ආසන්න නොවන පරිදි කම්බි එකිනෙකට ආසන්න නොවන පරිදි කම්බි එකිනෙකට ආසන්න නොවන පරිදි හොඳින් ගැටගසා තිබීම හොඳින් ගැටගසා තිබීම හොඳින් ගැටගසා තිබීම හරි ඔය අපි කතා කළේ තැන්පත් කරද්දි සලකන කරුණු ඊළඟට ලියන්න පොතේ සුසංහසනයේදී රූලක් ඇරලා ලියන්න සුසංහසනයේදී 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 සලකන කරුණු ගැන කතා කරමු සුසංහසනයේදී සුසංහසනයේදී අපි සලකන කරුණු ගැන කතා කරමු මේවා සුසංහසනයේදී මොනවද පුතේ සලකන්නේ කරුණු හතරක් අපි දන්නවානේ එකක් තමයි මොකක්ද සෑම ස්ථානයක්ම ඒකාකාරව සුසංහසනය කරන්නට ඕනා එකම වේලාවක් සුසංහසනය කරන්නට ඕනා ඒ වගේම අවසුසංහසනය හෝ අදිසුසංහසනය නොවන පරිදි ඒක කරන්නට ඕනේ ඒ වගේම වැරගැන්නුම් කම්බිවල නොවදින පරිදි සුසංහසනය කරන්නත් ඕනනේ කරුණු හතරයි ලියන්නකො සෑම ස්ථානයක්ම ඒකාකාරව සෑම ස්ථානයක්ම ඒකාකාරව සුසංහසනය කිරීම සෑම ස්ථානයක්ම ඒකාකාරව සුසංහසනය කිරීම සෑම ස්ථානයක්ම ඒකාකාරව සුසංහසනය කිරීම සුසංහසනය කිරීම සෑම ස්ථානයක්ම ඒකාකාරව සුසංහසනය කිරීම ඊළඟට ලියන්න එකම වේලාවක් සුසංහසනය කිරීම නැත්නම් එකම කාලයක් සුසංහසනය කිරීම දෙවැනි එකේනම් එකම කාලයක් එහෙමත එකම වේලාවක් සුසංහසනය කිරීම එකම කාලයක් එහෙමත එකම වේලාවක් සුසංහසනය කිරීම ඊළඟට ලියන්න අදි සුසංහසනය හෝ අව සුසංහසනය අදි සුසංහසනය හෝ අව සුසංහසනය අදි සුසංහසනය හෝ අව සුසංහසනය නොවන පරිදි නොවන පරිදි එය සිදු කිරීම නොවන පරිදි එය සිදු කිරීම නොවන පරිදි එය සිදු කිරීම තව කෙනෙක් ලියන්න අවසානට ලියන්න අවසාන කෙනා ලියන්න අවසාන කෙනා ලියන්න වැරගැන්වුම් කම්බිවල නොගැටෙන පරිදි වැරගැන්වුම් කම්බිවල නොගැටෙන පරිදි එය සිදු කිරීම වැරගැන්වුම් කම්බිවල නොගැටෙන පරිදි එය සිදු කිරීම හරි
සුසන් හසනයත් හරි. ඊට පස්සේ ආයි රූලක් අරලා ලියන්න පොතේ පදම් කිරීමේදී කියලා ලියන්න. පදම් කිරීමේදී, පදම් කිරීමේදී සලකන කරුණු ලියන්න පොතේ මෙහෙම. පදම් කිරීමේදී ලියන්න, මෙහෙම ලියන්න, පරණ කියලා ලියන්න. කොන්ක්‍රීටය මත, පදම් කිරීමේදී කියලා ගන්න ලියන්න. කොන්ක්‍රීටය මත ඇවිදීමට හැකි අවස්ථාවේදී, කොන්ක්‍රීටය මත ඇවිදීමට හැකි අවස්ථාවේදී, ඇවිදීමට හැකි අවස්ථාවේදී, ඇවිදීමට හැකි අවස්ථාවේදී පදම් කිරීම ඇරඹීම, පදම් කිරීම ඇරඹීම, පදම් කිරීම ඇරඹීම, පදම් කිරීම ඇරඹීම. තව එකක් ලියන්න, තව එකක් ලියන්න. ඉවුරක් බැඳ, ඉවුරක් බැඳ, ඉවුරක් බැඳ පොකුණක් ලෙස සකසා, 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 පොකුණක් ලෙස සකසා. ජලය පිරවීම, ජලය පිරවීම, ජලය පිරවීම. තව එකක් ලියන්න. තෙත ගෝනි වලින්, තෙත ගෝනි වලින් ආවරණය කිරීම, තෙත ගෝනි වලින් ආවරණය කිරීම, තෙත ගෝනි වලින් ආවරණය කිරීම. තව එකක් ලියන්න, තව එකක් ලියන්න. තෙත වැලි තට්ටුවක් හෝ, තෙත වැලි තට්ටුවක් හෝ ලීකුඩු තට්ටුවක් යෙදීම, තෙත වැලි තට්ටුවක් හෝ ලී කුඩු තට්ටුවක් යෙදීම, ලී කුඩු තට්ටුවක් යෙදීම. හරි ඇති. ඔන්න අපි දරුවනේ ප්‍රවාහණය කළා, තැම්පත් කළා, පදම් සුසන්හසනය කළා, පදම් කළා, කරුණු දෙක බැගින් අහන්නේ අපි කරුණු කීපයක් බැගින්ම ලිව්වා. හරි, ඒකේ හතර කොටස. පියන් දෙකක් සමි කරන්න පුළුවන් ජනේල උළුවස්සක් ඇඳ කොටස් නම් කරන්න කියලා කියනවා. පියන් දෙකක් හයි කරන්න පුළුවන් ජනේල් උළුවස්සක් නම් අපිට අඳින්න කියලා කියන්නේ. පියන් දෙකක් හයි කරන්න පුළුවන් ජනේල් උළුවස්සක්. හරි, මෙහෙම අපි අඳිනවා. එකයි, දෙකයි, තුනයි. රයිට්, මෙතෙන් දෙනවා මෙයාව. ඊට පස්සේ මෙයාගේ තියෙනවා දරුවනේ තට්ටුවක් තියෙනවා. අර දොර පියන වගේම ජනෙල් පියනේ වැහෙන තට්ටුවක් තියෙනවා. මේ විදිහට වැහෙන තට්ටුවක් තියෙනවා. පියන සෙට් වෙන තැන දාරයක් තියෙනවනේ, ඒක තමයි මම ඇන්නේ. මේක සම්බන්ධ කරද්දී අවුල් පාසු වලින් තමයි මේක සම්බන්ධ කරන්නට ඕනේ. මේ තියෙන අවුල් පාසු මේක දන්නවා මම, එතන වල ඇඳලක් ඇති. මෙයා ගත්තට පස්සේ මේකට කියනවා අර කලින් වගේම, හරි, හිස කියලා කියනවා. මේක තමයි හිස. මේකට කියනවා පුතේ අර කලින් වගේම කන කියලා කියනවා. මේක කන. මේකට කියනවා කලින් වගේම කණුව. මේකට කියනවා පුතේ මැද කණුව කියලා කියනවා. මේකට කියන්නේ මැද කණුව. කලින් වගේම මෙයාව හඳුනා ගන්නවා පුතේ තට්ටුව කියලා. තට්ටුව, පැහැදිලිනේ. ඒ වගේමයි මෙයාව හඳුනා ගන්නවා පුතේ අවුල් පාසු කියලා. අවුල් පාසු. හරි, ඔය ටික දරුවනේ නෝට් කරන්න. එච්චරයි අපෙන් අහන්නේ. ඔ ඇඳ කොටස් නම් කරන්න. හරි, පැද්දා නම් කරගන්න. ඔබලා දන්න සරල කාකන්දරයක් ඉක්මනින් ඇදලා නම් කරගන්නකො. ඉක්මන් කරන්න බලන්න.
හරි ඉක්මන් කරමු අපි. හරි ඉවරද? තව මේක අඳින සටහන් කරන ඉන්නවද? ඉවරයි නැද්ද තව? නටට්ට ගලන්ද ගමකෝ. හරිනේ රයිට්. ඊට කියනවා කොන්ක්‍රීට් වල සඳහා භාවිතා කරන යන්ත්‍රෝපකරණ පහක් නම් කරන්න. යන්ත්‍රෝපකරණ පහ කොන්ක්‍රීට් වලට ගන්න. දඩස් ගාලා ලියාගමු අපි. මොනවද පොතේ ගන්නේ? ලියන පොතේ වෙන්නේ මෙහෙම. සවල යටි යටට ලියන සවල සවල ආමාන පෙට්ටිය සවල ආමාන පෙට්ටිය සවල ආමාන පෙට්ටිය. ඒ වගේම උදැල්ල උදැල්ල උදැල්ල. ඒ වගේම තාච්චිය 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 තාච්චිය. ඒ වගේම ඕනනම් තව ගන්න පුළුවන් කොන්ක්‍රීට් මිශ්‍රක යන්ත්‍රය කොන්ක්‍රීට් මිශ්‍රක යන්ත්‍රය කොන්ක්‍රීට් මිශ්‍රක යන්ත්‍රය. පහක් ආව නේද? පහක් හරියට ආවනේ. හරි ඔයක සරල දේවල් ලියන්න පුළුවන්. හරි ඔක්කොරින් පොතේ ඔන්න පේපර් එකේ වැඩ ටික නම් අහවර වෙනවා. හරි පේපර් එකේ වැඩ ටික ඉවරයි. රයිට් මට දැන් කියන්න මේ අඩුපාඩු දෙන යට ගන්න. මට කියන්න පොතේ අද දවසේ දැන් ඔය කරපු වැඩ ටික ගැන මොකද ඔයාලගේ අදහස? අතව ඔන්න ඔන්න විල් බැරව කියලා කියනවා. ඒකත් හරි, විල් බැරවත් හරි. මට කියන්න පොතේ අද දවසේ දැන් මේ කරපු වැඩ ගැන ඔයාලගේ තියෙන අදහස මොකද්ද? හොඳයිද, වැඩක් නැද්ද, තිබ්බ දේවලුත් ඉවරද, නන්නස්තරද? ඈ වැඩේ අවුද බලමු. රයිට් රයිට් ගැම්මක් සර් පට්ට සර් සුපිරියට තේරුණා. සුපිරිය සර් රයිට්. මේ වැඩේ දිගටම කරගෙන යමු සර්. මරු සර් රයිට්. අමතක වෙලා තිබ්බේම මතක් වුණා සර් රයිට්. මටත් හිතෙනවා ඒ ක්‍රමය හොඳ වෙයි කියලා වලට. හරි අපි පුතේ මේ විදිහට දිගටම කරගෙන යමු. එක්සෑම් වෙනකම් අපේ ටාගට් එක හරියට සෙට් වෙලා වැඩ ටික කරන්නේ. දැන් අද පන්ති වුණත් දැන් මොකක් අය මුලින් හිටියට දැන් ලෙෆ්ට් වෙලා ගිහිල්ලා දැන් ඔය අවසාන ටිකනේ දැන් ඔය ඉන්නේ. හරි හොඳට තේරුණා. දිගටම සර් කරගෙන යමු. දිගටම කරන් යන සර් රයිට්. ආසිතන ඉගෙන ගන්න රයිට්. හරි හොඳයි රයිට්. මොකක් අයගේ කමෙන්ට්ස් හොඳයි. පුතේ මෙහෙමයි, ඔයාලගේ ටාගට් එකක් තියාගන්න. එක්සෑම් ඉවර වෙන කියන්නේ එක්සෑම් දක්වාම අපි මේ විදිහට පුතේ අපේ වැඩේ කරගෙන ගියොත් අපට ඊටි වලට ඒකක් ගන්නවා කියන එක නැති. හරිද? කිසි ලොකුම කිසිම උඩක් වෙන්නේ නැහැ අපිට. දරුවනේ ඊටි වලට ඒකක් ගන්න මේක තමයි හරිම ක්‍රමය. දැන් මම ඔයාලට ශක්තියක් කියලා ඔයාලා පිටිපස්සෙන් ඉන්නකොට ඔයාලත් මමත් එක්ක හරියට මේ ගේම් එකට හරියට එන්ටර් වුණොත් අපිට ලස්සන වැඩක් කරන්න පුළුවන්. හරි ඒ නිසා දරුවනේ උපරිමෙන් එහෙනම් මහන්සි වෙන්න. ලබන සතියේ අපි මේ වගේම සිකුරාදට 10 වෙනි ලෙවල් අප් පේපර් එක සාකච්ඡා කරනවා. පන්තිවලදී අපි මේ සතිවල ඉදිරියේදී ඔයාලට පන්තිවලදී 10 වෙනි ලෙවල් අප් පේපර් එකක් දෙනවා. ඒකටත් උත්තර ලියාගෙන ලබන සිකුරාදාට එහෙනම් මේ විදිහටම සෙට් වෙමු. සෙට් කළා අපි ගේමක් ගහමු නේ. හරි එහෙනම් ඉතින් අදට එහෙනම් වැඩට ඉවරයි. අපි එහෙනම් පොතේ ලබන සතියේ සිකුරාදා නැවතත් ආපහු පේපර් එකෙන් හම්බ වෙමු. සතියන්දි පන්තිවලදී අපි හිටානින්ද ඉඳලම අපි නැවතත් වැඩවලට සෙට් වෙනවා. හරි එහෙනම් පොතේ අදට වැඩට ඉවරයි. රයිට් සුබ රාත්‍රියක් හැමෝටම. I want to be